අයිබෝන් සුබදසනක් ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. එළඹුණ බදාදා දවසේ විඳිනේ උදෑසන අද ඔබ අපිත් සමග එකතු වෙලා ඉන්නවා. ඉතින් මිනිස් ජීවිතේ දින ගණන බැලුවාම 36500යි වෙන්නලා තියෙන්නේ ඕනම කෙනෙකුට ජීවත් වෙන්න තියෙන. ඒ කාල සීමාවේ දවසක් වෙනවා කියන්නේ අපිට ලැබිලා තියෙන 36500 දින ගණනෙන් දවසක් අඩු වෙනවා කියන කාරණාව. ඉතින් ඔබ පොඩ්ඩක් හිතන්න අපිට පැය 24ක් ලැබිලා තියෙන්නේ සබාදහමෙන් නිකන් ඉන්නද කියලා. සමහර අය අතපය බැඳගෙන ඉඳලා ඉවරලා කියනවා අපිට කිසි දෙයක් කරගන්න බැරි වුණානේ අද දවසත් ගෙවිලා ගියානි කියලා. ඒකේ වරද තියෙන්නේ අපි අතේම. දවසක් ආවම තීරණය කරන්න අපි මොනවද කරන්නේ, අපි කළ යුතු දේ මොනවද කියන කාරණාව කලමනාකරණය කරන ජීවිතෙ පුරුදු වෙන්න සලස්මක් හදාගන්න. ඒ නිසාවෙන් ඔබේ ජීවිතයේ ජයග්‍රහණයක් ලබා ගන්න ඕන අනිවාර්යයෙන්ම ඔබ තුල කලමනාකරණයක් අනිවාර්යෙන් ඇති කරගන්න ඕන. ඉතින් අපි අද දවසේ විඳින උදෑසන පළමු වැඩසටහනට කාල වේලාව වෙන් කරලා තියෙන්නේ වාස්විද්‍යා පිළිබඳව කතා බහ කරන්න. ප්‍රොණි ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්විද්‍යා උපදේශක නිශාන්ත පෙරේර මහත්මයා ඉන්නවා. ආයුබෝවන් කියලා හල්ලි කරනවා. ඒ වගේම ආරම්භයේදී මතක් කරන්න 2444555 දුරකථනයේ විවෘත වෙනවා මේ මොහොතේ ඉඳන්. ඔබේ නිවසේ දිගපළල උපන්දිනේ උපන් වේලාව අපිට කියන්න. කාල කලමනාකරණය අපි ටයිම් මැනේජ්මන්ට් කියලා මේක විවිධ විෂයන් අධ්‍යයනය කරද්දී නිසන් මහත්මයා ඉගෙන ගන්නවා. ඉතින් ගියක් හදද්දී වුණත් නිවර්දි කාල සීමාවකදී ඉවර කරගත්තොත් තමයි අපිට යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. දැන් සමහර වෙලාවට වාස්තු විද්‍යානුකූලවත් ගෙදර බල්ලා තියෙන්න පුළුවන් නිශාන්ත මහත්මයා. සැලස්මත් හොඳට තියෙන්න පුළුවන්, භූමියත් හොඳට තියෙන්න පුළුවන්. නමුත් සමහර අය කියනවා මේ අතේ සල්ලි තිබ්බත් ගෙදර නියමිත දවසට හදාගන්න බෑනේ, ආකාර දෙයක් වෙනවා. නමුත් වාස්තු විද්‍යානුකූලව නිරීක්ෂණය කරලා ඒක 100% නිවැරදි කියන සහතිකයක් ලබා දීලා තියෙන්න පුළුවන්. ඇයි මෙහෙම වෙන්නේ? ඔසු බුදසනක් සෑම දිනාටම සගා දැන් මෙවැනි තත්වයන් ඇති වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි විසින් දැනුවත්ව සහ නොදැනුවත්ව කියන කොටස් දෙක. ඒතර දැන් නොදැනුවත්ව කියන දේ තුල අපි ගත්තොත් එහෙම දැන් දැනුවත්ව නම් නිවැරදිව අපි සලසුම සකස් කරගත යුතුයි. ඔබතුමන් කියන විදිහට නිවැරදිව වාස්තු විද්‍යානුකූලව සලසුම සකස් කරගෙනත් ඉවරයි. ඒ වගේම මේ මං හිතන්නේ පරිපාලන නීති වලටත් තමන් ඒවට අනුගත වෙලා තියෙනවා. මෙන්න මෙවැනි තැන්වලදී විශේෂයෙන් බැලිය යුතු දෙයක් සමය සගා සලසුම නිර්මාණය කරන්න ඉස්සෙල්ලා තමන් ළඟ තියෙනා වූ අපි කියන්නේ බජට් එක නැත්තම් මුදල කොයි වගේද. ඒතර තමන් අපේක්ෂිත වූ ණය මුදල තමන් කොයි වගේද ගන්නෙ. ඒතර මේ ණය මුදල තමන්ට ගෙවන්න ලැබෙනා වූ ආදාය මාර්ග කොහොමද? සහ තමන් තෝරා ගන්නා කාර්මික ශිල්පීන් කවුද? මෙන්න මේ කොටස් කීපය ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ විට තමන් ළඟ තියෙන මුදලට වඩා ඉතා විශාල ෆවුන්ඩේෂනයක් අපි කියන්නේ අතිවාරමක් වගේ දෙයක් සකස් කරගත්තොත් එතනින් එහාට ඒ කටයුතු කරගෙන යන්න තමන්ට ලොකු බාධාවක්, පීඩාවක්, බරක්, කරදරයක් හිතට දැනෙනවා. ඒ නිසා හැම තිස්සෙම මේ හිරුවටයින උදවියට අපි දෙන්න පුළුවන් එකම උපදෙස තමයි තමන්ට කොයි වගේ දෙයක්ද, තමන්ට කොයි වගේ ප්‍රමාණයකද, තමන්ට කොයි වගේ වියදමක්ද කියන බව පූර්ව අවබෝධයෙන් යුතුව තමයි සැලසුම් නිර්මාණය කරගත යුත්තේ. ඊළඟට තමයි සමහර විට අපි කියන්නේ පහසුකම් වල තියෙන ඌනතාවේ සගා ඉන්නේ කොළඹ රැකියාව කරන්නේ සබන්ට සගා ගොඩාක් කොළඹින් පිට දුර ප්‍රදේශක ගෙයක් හදන වෙලාවක ඒ සඳහා සොයා බැලීම සඳහා ඔබතුමාට යන්න තියෙන කාලාවකාශය පිළිබඳ දුර්වලතා තියෙනවා නම් ඔන්නේ තත්වය අවම වීමේදී කඩ තියෙනවා. ඒ වගේම තමයි නාස්තිය. ඒ වගේම තමයි තමන් යොදා ගන්නා කාර්මික ශිල්පීන් තුල තියෙනා වූ අවම දැනුම සමහරලාට වැරදි කටයුත්තක් කළා ඒක නැවත සකස් කරගන්න කඩන්න බිඳින්න වගේ දේවල් සිද්ධ වුණත් නිවසක වැඩ කටයුතු ගොඩක් ප්‍රමාද වෙන පුළුවන්. ඒ නිසා නිවසේ සැලසුම ඉතාමත් වැදගත් වාස්තු විද්‍යානුකූල. ඒ වගේ තමයි මේ වැඩ කටයුතු පටන් ගන්න ආරම්භක දෝෂ නොවෙන්න නිවරදි සුබ මුහූර්තයක් සකස් කරගත යුතුයි. සහ මේ සඳහා යොදා ගන්නා කාර්මික ශිල්පී නමුද්‍රව්‍යයන් පිළිබඳවත් දැනුම් තේරුම් විය යුතුයි. සහ කාලය පිළිබඳව අපි කියමු වර්ෂාධික කාලයක අපි වැඩ කටයුතු පටන් ගත්තොත් එහෙම සගා ඒ කටයුතු කරගෙන යන බාධා කරදර ගොඩක් මතු කරන්න පුළුවන්. ඒ නිසා නිවසක ප්‍රමාදයන් සිද්ධ වීමට ඔය සියලුම අංශයන් වල බලපෑම ඇති කරනවා. ඒ හින්දා තමයි අපි වැඩ කටයුතු පටන් ගන්න ඉස්සෙල්ලා පූර්ව සැලසුමක් අනුව ඒ කටයුතු දියත් කරොත් බොහොම ඉක්මනින් තමන්ගේ නිවස ඉදිරි කර ගන්න පුළුවන් සක. ඔව් විවිධ දේවල් හරහා මිනිසුන් තර්ක කරන්න හැකියාව තියෙනවා. දැනෙෂා මතම අපි මධ්‍ය ලක්ෂය කියන දේ මේ මහ පොළවත් එක්ක සම්බන්ධ කරලා තියෙන ගෙදරක යටටට්ටුව කියලා කියමුකෝ. එතනින් තමයි හඳුනාගන්නේ. දැන් මෙතනදී නිවර්දි දිශා ස්ථානගත කිරීමේදී ගෙදර මුළු තැන්ගේ ඊශාන දිශාවේ තියෙන්න හොඳ නැහැ කියලා අපි කියනවා. නමුත් දෙවෙනි තට්ටුව, තුන්වෙනි තට්ටුව ඊශාන දිශාව කියන පොළොවට සම්බන්ධ නැහැනේ. ඒ ස්ථානයකවත් වැරදි තැනක ස්ථානගත කරොත් වැරදිද මේ මුළු තැන්ගේ, එහෙම නැත්නම් නාන කාමරය වගේ දේවල්? මේ සකා දැන් ඇත්තටම අපි දැන් අපාර්ට්මන්ට්ස් ගැන තමයි දැන් අපි කතා කරන්නේ මේ නූතන සමාජය තුළ.
නමුත් විශේෂයෙන්ම අද අද භාරත දේශයේම ගත්තොත් එහෙම වාසු සංකල්ප ගොඩාක් ප්‍රයෝගික කරගන්න රටක්. ඒ රටවල වල උඩ තට්ටුවකටවත් කිසිම ඊටකවත් එවැනි දෙයක් ප්‍රයෝගික කරගන්නේ නැහැ. අපි අපේ රටේ අරගෙන බැලුවත් මම කියන්නේ ඒ තමන්ට ඒ දෙවැනි තට්ටුව තුල සමන්ට තමන්ගෙම ගෙදර නම් කොයිම අවස්ථාවකවත් එවැනි තත්වයක් ඉදි කරගන්න එපා. මොකද අපි උදාහරණයකට අපි ගත්තොත් එහෙම තුන්වැනි තට්ටුවේ මාස්ටර් බෙඩ්රූම් එක හදලා පල්ලෙහා තට්ටුවේ ඊසාන දිශාවේ මුකුත් අශුභකාරී දෙයක් නැතුව ඔබතුමන් කියන දෙවැනි තට්ටුවේදී මුළු තැන්ගෙන ගෙනල්ලා තුන්වැනි තට්ටුවේ අපි මාස්ටර් බෙඩ්රූම් එක එහෙම නැත්නම් ඒ නිදන කාමරය තිබුණේ යටින් ගින්දර රත් කරන ආකාර තමයි මාස්ටර් බෙඩ්රූම් එකට දැනෙන්නේ. ඒ නිසා කොයිම අවස්ථාවකවත් මම කියන්නේ අපිට තව දිශා කීපයක් තියෙන නිසාක. ඒ නිසා විශේෂයෙන්ම නිරිත සහ ඊසාන කියන දිශාවන් හොලිකෝනස් හැටියට අපි සලකනවා නැත්නම් අපි කියන්නේ පූජනීය ස්ථාන හැටියට සලකනවා. ඒ හින්දා ඊසාන සහ නිරිත දිශාවන් අශුභ කරගන්න ඕනම තැනක අර්බුදකාරී තත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. ඔව් බදාදා වාස්තුවිද්‍යා වැඩසටහනෙන් අපිට දැනගන්න ලැබෙන කරුණු කාරණාවලට අනුව මුළු තැන්ගේ ඊශාන දිශාවේ පිහිටුණත් ගොඩක් දෝෂ සහිත තත්වයන් ඇති වෙනවා. මේ කාරණාවේදී අපි අද මුළු තැන්ගේ වෙන්න පුළුවන් විවිධ දෝෂ පිළිබඳව සවිස්තරාත්මකව ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට විවෘත වෙනවා 2:44555 දුරකථනය අපිට කතා කරන්න පුළුවන්. රූපාණි යන්ත්‍රය හඬ අඩු කළා නිවසේ දිගපළල වගේම ගෘහ මූලිකය උපන් දිනය උපන් වෙලාවයි අපිට ලබා දෙන්න. ඉතින් අද අපි වාස්තු විද්‍යානුකූලව ඔබට මුළු තැන්ගේ පිළිබඳ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් නිශාන්ත මහත්මයා මේ ගෙදරක ගෘහ මූලිකය විදිහට ගෙදර ස්වාමි පුරුෂයා හිටියට දැන් ගෘහයේ මූලිකත්වය අරගෙන ප්‍රධාන වැඩ කටයුතු කරන්නේ කාන්තාව. ඉස්සර බලද්දි කාන්තාව ගෙදර සෑහෙන බාරදරව වකීම් ප්‍රමාණය කරා. ඒ අතින් බලද්දි ශාන්ත මහත්මයා දැන් වාස්තු විද්‍යානුකූලව කාන්තාව ගැන කියවෙන්නේ කොහොමද? ගෙදරට දැන් සිරියාව ගේනවා කියලා අපි කතාවට කියනවා කාන්තාව. දැන් දැන් ගෙදරක වාසනාව ගෙනින්න ආකාරය පිළිබඳව වාස්තු විද්‍යානුකූලව කොහොමද දකින්නේ කාන්තාව? හොසකද ඔබතුමන් කියන ආකාරයට ඒ කාලේ විතර නෙමෙයි අද දවසේ පවා ගෙදරක සෑහෙන බාර දූර කටයුතු ප්‍රමාණයක් ඉෂ්ට වෙන්නේ කාන්තාවගේ අතින්. ඒ නිසා තමයි ජ්‍යොතිෂ විද්‍යාව තුළ වුණත් කාන්තාව අඳුන්වලා තියෙන්නේ. කාර්යේසු මන්ත්‍රී කරණේසු දක්ෂී රූපේසු ලක්ෂ්මී සමනායන්තරිඥා ස්නේහේස මාතා සයිනේසු වෛශ්‍යා ෂඩ්ගින්තු ගන්තින් කුලමුත් භවන්ති කියලා. ඒතර මේ ගෙදරක සියලුම කාර්තව්‍යයන් බ්‍රහස්පති වගේ සෑම දෙයක්ම හොයලා බලන්න මමක් වගේ ඒ වගේම මේ තමන්ගේ සහෝදරියක් සහෝදරියක් වගේ තියෙන සියලුම කටයුතු කරන්නේ මා මේ කාන්තාව කියන චරිතය. ඒතර ඒ කාලය තුල අද වගේ දියුණු නැති සමාජයක තුල වුණත් කෘෂිකර්ම ආර්ථික රටාවක් තුල තමයි අපේ පවුලක් කියන දේ නිර්මාණය වෙලා පැවතුනේ. අද වගේ දරුවන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි බොහෝ විට දරුවන් 7-8 දෙනෙක් හදාගෙන ඒ දරුවන්ව පෝෂණය කරන්න ඒ වගේම ස්වාම පුරුෂයාගේ කටයුතු සමාජමය කටයුතු යුතුකම් වගකීම් මොකද පුංචි පවුලක් නෙමෙයි සගා ඒ කාලේ හිටියේ. සෑම මව් දෙමව්පියන් වැඩිහිටිය ආදීන් බාප්පල කුඩම්මල ඔය හැමෝම එක ඒක රාශී වෙච්ච පවුලක සමහරලාට එක ගෙදරක සමහර අවස්ථාවලදී 10 දෙනෙක් 12 දෙනෙකුට ආහාර පිසීමේ කාර්යයන් පවා කාන්තාවගේ අතින් තමයි සිද්ධ වුනේ. ඒතර ඒ කාලය තුලත් ඒ ශක්තියෙන් ගෙනාවට අද සමාජය තුළ ගොඩක් ඒ වගේ දේවල් වෙනස් වෙලා තියෙනවා. දැන් ගොඩාක් දුරට පැරණි පොතපතේ පවා සඳහන් වෙනවා කාන්තාවක් තම ස්වාම පුරුෂයා යම්කිසි ආදායම් උපද්දවන කර්තව්‍යයක් කරා යද්දී පියතේ පොල් පවසන්න ඒ වගේම ඔහුට සුහදත්වයෙන් සලකන්න හොඳින් කතා බහ කරන්න ඒ නිවසෙන් පිටව යන්නේ ආදායමක් ගේන්න කියන තැන. සමහරවිට අද සමාජය තුළ කාන්තාවකින් එවැනි යුතුකම් වගකීම් වෙනවද කියලා පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට සමහරවිට උදේම නැගිටලා සමහරවිට ඒ ස්වාම පුරුෂයා විසින් මත ඒකත් හදාගෙන බීලා සද්ද නැතුව ගෙදනියන අවස්ථාව වෙන්න පුළුවන්. ඒ කාන්තාව සමහර අවස්ථාවල සමහර නිවස් වල ගොඩාක් දුරට නිදි අවස්ථාවක. ඒ වගේම හවස වැඩ අරලා ගෙදරෙද්දී පවා මුණ ගැහෙන්න කතා බහ කරන්න පියතේ පොල් සලකන්න ඒ වගේම එයාට අවශ්‍ය කරන ආහාර පාන ආදී සකස් කරලා දෙන්න එවැනි තත්වයන් තමයි අතීත කාල සමාජය තුළ තිබෙ. එතකොට ඒ දවසේ සිදු වෙච්ච දේවල් සාකච්ඡා කිරීම මේ වගේ දේවල් වුණා. නමුත් අද සමාජය තුළ බොහෝ විට ඒ කාන්තාවගේ ලෝකේ කාන්තාව ඉන්න සමටේ ස්වාම පුරුෂයාට සතුටකින් සැනසීමකින් යුක්තව මේ නිවසට මේ ශක්තිය තියනවද කියන එක අපි දන්නේ නැහැ. එතකොට මොනතරම් වාස්තු විද්‍යානුකූලව අපි නිවස සකස් කරත් මේ නිවස තුළ ගමන් කරනු ලබන ශක්තිය මානසික සතුට හීනවන අවස්ථාවක බොහෝ විට යම් යම් අර්බුදකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ හින්දා පොදුවේ සෑම දෙනාම තමන්ගේ පවුල කියන දේ ආරක්ෂා කර ගැනීම වැදගත්. මොකද තෙවන පාර්ශවයන් විසින් අද පවුල්වල තියෙන සමගිය සහජීවනයට යම් යම් බාධා කරදර ඇති කිරීම වලට ඉඩකඩ ගොඩාක් තියෙන නිසා මේ අපි කියන්නේ තර්කකාරී සමාජයක් තුළ හිටියට තමන්ගේ පවුල කියන දේ ආරක්ෂා කරගත යුතු. ඒ තුළ විශාල මන්දිර නොවුනත්
පුංචි පැල්පතක පවා සතුට සැනසුම තිරණගන්නේ පවුලේ දියුණු අනිවාර්යම ඇති වෙනවා සක. ඔව් දුරකථන ඇමතුමක් අපිට ලැබෙනවා පැල්මඩුල්ලෙන් නිසංසල මහත්මිය අයිබෝන් ඔබතුමීට. අයිබෝන්. අයිබෝන්. අපිට කියන්නක ගෘහ මූලිකයක පන්දිනේ පන් වෙලාවයි. ඔබතුමිය මේ රූපහණි යන්ත්‍රය හඬ මදක් අඩු කරන්න ඕනේ මොකද අපිට සංනිවේද බාධා ඇති වෙන්න පුළුවන්. නිසංසලා මහත්මිය මේ නිවස ඔබතුමියලාට ගැළපෙන විදිහට සැලසුමක් සකස් කරලාද හැදුවේ එහෙම නැත්නම් මේ මේ යම් කොටසක් ඉදි කරලා ඊට පස්සේ තව කොටසක් ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැවද? සැලසුමකට අනුව හැදුවේ සම්පූර්ණයම හදලා තියෙන්නේ දැන් ගේ මේ අර වැඩ ඉවර නැහැ. ඔව් දැන් යම් එක කොටසකද පදිංචි වෙලා ඉන්නේ ඔබතුමියලා? සැලසුමේ තිබෙන දිගපළල සහ දැනට මේ නිවසේ තියෙන දිගපළල එක හා සමානද වෙනස් වෙලා තියෙනවද? මොකද අයවැය පාද අතර ඉතාමත් අහිතකර තත්ත්වයන් ඇති කරලා තියෙනවා. මොකද එකාදශ පොරොන්දමින් සහ පොරොන්දම් හතරක විතරයි දුර්වලතා මේ සුබතාවයන් තියෙන්නේ. අය එකක් වැය පහක් හැටියට ඉතාමත් තත්ත්වයට මොනවාගේ දේවල් නිසා මත වෙන්න පුළුවන් කියලා අපි කියමු. අර ගොඩාක් දුරට සක අපේක්ෂා භංගත්වයට තමයි ගොඩාක් දුරට ඇති කරන්නේ වැඩ කටයුතු කරගෙන යන්න අනපේක්ෂිත බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. මට දැනගන්න පුළුවන්ද ඔබතුමියගේ නිවසේ මධ්‍ය ලක්ෂයේ කොයි වගේ ස්ථානයකද ස්ථානගත වෙන්නේ? මධ්‍ය ලක්ෂයේ තියෙන්නේ සාලේ මේ අයිනකට ඇවිල්ලා තියෙන්නේ. සාලේ අයිනකට. ඒතර ඒ සාලේ අයිනෙම නැත්නම් මධ්‍ය ලක්ෂයේ තියෙන කෙලින්ම මංගල දොරටුව එහෙම පිහිටලා තියෙනවද? කෑම කාමරේට යන්න තියෙන්නේ එතන මධ්‍ය ලක්ෂයේ ළඟින් මෙහා පැත්තේ පොඩ්ඩක්. ඔව් ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන්නේ උතුරට. ඔව් පිටිපස්සේ පිටවීමේ දොරටුව දකුණ. තවත් දොරටු තියෙනවද පිහිටලා? නෑ. ඔය දොරටු පිහිටීමේ දුර්වලතාවයක් තියෙනවා. රිපුද වර්ගය කියන වැදගත් තමයි මේ දොරටු වල පිහිටීම වැටෙන්නේ නැගිනිරට හෝ බස්නාහිරට තව උළුවස්සක් තබා ගත යුතුයි. කෙසේ වුවත් මධ්‍ය ලක්ෂයේ සහ මේ මංගල දොරටුව අතර තියෙන සම්බන්ධයේ යම් දුර්වලතාවයක් තියෙනවා සගා වර්ගඩි 16ත් වර්ගඩි 12ත් 16ත් අතර යම් දුර්වලතාවයක් පවතිනන්නේ තත්ත්වේ සකස් කරගත යුතුයි. නැත්තරේ කටයුතු ඉදිරියට කරගෙන යන්න තමයි ගොඩක් අනපේක්ෂිත බාධා කරදර ගෙන දෙන්නේ. ඔව් බොහොම ස්තුති කතා කරාට. නිශාන්ත මතම අපි මුළුතැන්ගේ පිළිබඳව කතා කරනවා කියලා මතක් කරා. දැන් අපි කියනවා ඊශාන සහ නිරිත මුළුතැන්ගේ ස්ථානගත කියන සුදුසු නැත් කියන තැන ඔබතුමා පැහැදිලි කරලා තිනවා. දැන් මුළුතැන්ගේ දැන් ඉස්සර අපි ගත්තාම දරලිපති බිරිෂාන් මාර්මිය දැන් ගෑස් එක වෙන්න පුළුවන්. දැන් මේ දේවල් ස්ථානගත කරද්දී දිශා ශෝධනයක් කරන්න ඕනද මුළුතැන්ගේ ඒ භූමි ප්‍රමාණය? මෙහෙමයි සකා. දැන් මං කියන්නේ අඩුම වශයෙන් අපි 100%ක්ම වාස්තු බලනවා නම් එවැනි දිශා ශෝධනයක් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. කොහොම වුණත් දැන් ගිනිකොන දිශාව සහ වයඹ දිශාව තමයි මුළුතැන්ගයක් තබා ගන්න ඉතාමත් යහපත් වෙන්නේ. මොකද ගිනිකොන දිශාව නියෝජනය වෙන්නේ සකා අපි කියන්නේ ෆයර් නැත්තම් ගින්දර. වයඹ දිශාවට අධිග්‍රහිත දරන්නේ හුළඟ. ඒතර මේ ගින්දරක් ඇවිලෙන්න හුළඟේ සම්බන්ධතාවය ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ගිනිකොන හෝ වයඹ දිශාව තමයි මේ සඳහා සුබ. ඒතර ගිනිකොන දිශාවේ අපි ලිප තබා ගන්නව නම් ඒතර නැගිනිර දිශාව බලලා ආහාර පිසීම් වගේ දේවල් කරනවා නම් ඉතාමත් යහපත්. හැබැයි ප්‍රශ්නේ තියෙන සකා සමහරලාට ගිනිකොන දිශාවේ මුළුතැන්ගය සකස් කරගෙන නැගෙනහිර දිශාව බල ආහාර පිසීම් වලට සකස් කර ගන්නවා. හැබැයි ඒ ලිප කෙලින්ම සමහරලාට අපි සිංක එක තබා ගන්නවා. يعني ගින්දර සහ ජලය එක මූණට මූණ තබා ගැනීම ඉතාමත් අසුබයි. ඉතින් ඒ නිසා මොනවද මොනවාගේ බලපෑම් සිද්ධ වෙන්නේ ඒ හරහා? ඒ හරහා සගා ඉතින් ගොඩාක් දුරට දැන් ඔබතුමා දන්නවා ඇති ගින්දරයි වතුරයි එකට සංයෝග වීම තුළ ඇති කරන්නේ අහිතකර තත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. දැන් විද්‍යාත්මක වුණා කියලා දෙන උණු වතුර එල් වතුර එකට දාලා බොන්න එපා කියලා. ඒ තුළ ගොඩනැගෙන තියෙන අහිතකර තත්ත්වය වැඩි කියලා තියෙන නිසා එවැනි නිවස් තුළ ඒ ගෘහ කාන්තාවට නොනවතින අසනීපකාරී තත්ත්වයන් ඇති කරන්න විශේෂයෙන් හන්දිපත්වල රුදා ස්නායු දෝෂ වගේ තත්ත්වයන් ඇති කරන්න හේතු වෙනවා. ඔසකද එතෙන්දී අර එතකොට ඒ කාර්තව්‍යයන් වල තියෙන සුවදත්වය නැත්නම් කාර්තව්‍යයන් වල තියෙනා වූ තත්ත්වේ ගොඩාක් අහිමි වෙනකොට බොහෝ විට එවැනි නිවස් තුළ ආහාර නරක් වීම කියන්නේ ආහාර අපතේ යාම ගොඩාක් දුරට ඇති කරන්න පුළුවන් පවුලේ සමගියට සහජීවනයට පවා යම් යම් කරදර පීඩා ගෙන දෙන නිසා මුළුතැන්ගේ තමයි ගෙදරක ඉතාමත් වැදගත් වෙන වෙන්නේ සහ වැදගත් ස්ථානයක ස්ථානගත වීම තුළ ඒ නිවසට අනිවාර්යයෙන්ම සශ්‍රීකත්වය ඇති කරනවා. වසන්ත මහත්මයා දුරකථනයේ රැඳී සිටින අපි සමග සියඹලා ගොඩේ ඉඳන් අයිබොන් ඔබතුමාට
ආයිබෝවන් වසන්ත මහත්මයා කියන්නකෝ උපන් දිනේ උපන් වෙලාව 1978 7 වෙනි මාසේ 3 වෙනිදා උපන් වෙලාව රාත්‍රී 8:45 රාත්‍රී 8:45 නිවසේ දිගපල්ලත් කියන වසන්ත මහත්මයා දිග 41 1 41 1 පළල පළල 28 9 28 9 ඔබතුමා සැලැස්මේ දිගපල්ලද අපිට දුන්නේ නැත්නම් හදලා තියෙන ගෙදර නිශ්චිත දිගපල්ලද මගේ දැනට ප්ලෑන් එකේ තියෙන මේ දිගපල්ල තමයි දුන්නේ අර මං අමතර මං තව අඩි 5යි අඟල් ගානක් තරම් දුන්නා ඒක වෙනම මේ මොකද ඒකවත් කෙනෙක්ගෙන් දැල බලලා මේ රිජ් බොන් කැලක් කියලා එතනින් අර ඒක වෙනස් කරගෙන තියෙන්නේ ඒතකොට ඒක පොඩි දිගපල්ල දිග පොඩ්ඩක් වෙනස් වෙනවා ඒතකොට වසන්ත මහතා දැනට පදිංචිල ඉන්න නිවසක්ද මේක ඔව් ඔබතුමාගේ අයවැය පාද අතර ඉතාම සුභ තත්ත්වයක් පිහිටලා තියෙන ඒ වගේම යෝනි පොරොන්දමෙත් ඉතාමත් හිතකරතාවයක් තියෙනවා නමුත් මේ සමහර අත්‍යවශ්‍ය කරන පොරොන්දම් දෙකක අශුභකාරී තත්ත්වයක් තියෙනවා නැකත සහ නැකත් පොරොන්දම අතර මට දැනගන්න පුළුවන් අනුර මහත්මයා මේ වසන්ත මහත්මයා ඔබතුමාගේ මේ නිවස ඉදිකිරීම තුළ මේ මුළු තැංගේ ස්ථානගත කරේ කොයි දිශාවටද ප්ලෑන් එකේ තිබ්බේ ගිනි කොනට අපි ගත්ත නීරතට අන්න එතන තමයි මේ අහිතකර තත්ත්වයන් ඇති කරලා තිබෙන්නේ මේ ඔබතුමාට අයවැය පාද ඔබතුමා උපදෙස් අරගෙන සකස් කර ගැනීම යහපත් වුණාට මෙන්න මේ නිවසට ගලාගෙන එනව විශ්ව ශක්තියනෝල අහිතකරතාව පවතින නිරිත දිශාව ඔබ දෙපළගේ ප්‍රධාන නිදන කාමරයට තමයි ඉතාමත් වැදගත් වෙන්නේ ඔය තුලදී මේ ඔබතුමාගේ තියෙන ග්‍රහ රටාවත් එක්ක බලද්දී හදිසි අනතුරු වලට වැටීම් තැලීම් ආදී ලක්වීම ඉඩකඩ තිබෙන මේ නිවසට ඇවිල්ලා කොච්චර කාලයක් කරනද ඔබතුමා දැන් අවුරුදු 2ක් වෙනවා ඔබතුමා කරන රැකියාව තුළ විශේෂයෙන්ම මොන වගේ තත්ත්වයක්ද දැන් ඇති වෙලා තියෙන්නේ ඔව් මෙතන ඒ වගේම ඔබතුමා ටික කල්පනාකාරී වෙන්න වැටීම් තැලීම් වගේ තත්ත්වයන් වලට පවා ලක් වෙන්න පුළුවන් මොකද කලබලකාරී මානසිකත්වයක් තමයි මේ තුල ගෙන දෙන්නේ හැකියාවක් තිබෙනවා නිරත දිශාවෙ තිබෙනවා මුළු තැන්ගේය වයම දිශාවට හෝ එහෙම නැත්නම් ගිනිකොන දිශාවට ගන්න ඒ වගේම තමයි මට දැනගන්න පුළුවන් ද නැගිනිර දිශාවේ තියෙන ඉඩකඩ ප්‍රමාණයට වඩා බස්නාහිර තියෙන දිශාවේ ඉඩකඩ ප්‍රමාණය වැඩිද ගෙයි සහ ඉඩම අතර බස්නාහිර අඩුයි නැගිනිර දිශාවට වැඩිපුර තියෙනවා ඔව් අන්න ඒ පිළිබඳව ටිකක් සැලකිලිමත් දක්වන්න මොකද මේ තියෙන ප්‍රමාණයන් එක්ක නැගිනිරින් එනව ශක්ති ප්‍රමාණයන් වල යම් දුර්වලතාවයක් ඇති කරන්න පුළුවන් ඒ නිසා ඔබතුමා ඔන්න ඔය නිරිත දිශාවේ පිහිටා තිබෙට මුළු තැන්ගේ ඉක්මන් කරලා සුදුසු තැනකට ප්‍රදේශයේ වාස් විද්‍යාඥයෙකුගේ උපදෙස් පතල සකස් කරගත්තොත් මම හිතන ගොඩක් වැදගත් වෙවි කියලා සලකන. ඔව් අපිට තවත් කාල වේලාව ඉතිරලා තියෙන වාස් විද්‍යා වැඩසටහනට විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා නැවසරක් හමු. විරාමයෙන් අනතුරුව තවත් දුරකට නැමෙතුමක් තියෙනවා ගම්පොලින් ප්‍රියන්ත මහත්මයා. ආයි බොන්න ඔබතුමාට. ආයිබෝන් සුබෝදයසනක් කියන්නකෝ උපන් දිනේ උපන් වෙලාව ඔබතුමාගේ උපන් දිනේ උපන් වෙලාව 10/13 1983 10 වෙනි මාසේ 13 උපන් වෙලාව රාත්‍රී 9:20 රාත්‍රී 9:20 නිවසේ දිගපල්ලත් කියන්නේ ප්‍රියන්ත මහත්මයා දිග 56යි අඟල් ප්‍රමාණයක් නැහැ නැහැ පල්ල 29.6 දිග හරියටම 56 පළල හරි දුරකථන රැඳසින්න නිශාන්ත මහත්මයා පරීක්ෂා කරනවා විවෘතයි 2:44555 දුරකථනේ ඔබේ වාස්තු ගැටලුව අපිට යොමු කරන්න අපි මොකද්ද විසඳුම කියන කාරණාව තහවුරු කරන්න සූදානම් නිශාන්ත මහත්මයා ඔබතුමා මේ නිවසේ වැඩ කටයුතු නිම කරලාද තියෙන්නේ නෑ සර් දැන් කාමරයක් හදාගෙන ඉන්නේ ඔ මේක තනි මහල් නිවසද දෙමහල් නිවසකටද තනි මහල් නිවසද ඔව් දැනට ඔබතුමා පදිංචි වෙලා ඉන්නේ කොයි දිශාවේ වගේ වැඩ කටයුතු නිම කරලාද? අපි ඉස්සරහ නැගෙනහිර පැත්තට සාලේ තියෙනවා ඒත් එක්කම කාමරයක් තියෙනවා නිවිතට. ඔව් දැන් මොකද මෙන්න මේ සැලසුම අනුව ගත්තන් පස්සේ සග ප්‍රධාන වශයෙන් ගත්තම අයවැය පොරොන්දම් වල දුර්වලතාවයක් වගේම ආයුෂ පොරොන්දමේ තමයි දුර්වලතාවයක් තියෙන්නේ. දැන් ඔබතුමා සැලසුමට අනුව සියලුම ෆවුන්ඩේෂන් දාලාද තියෙන්නේ කොහොමද? නෑ සර් දැන්ට දාලා තියෙන්නේ පළල 21 හමාරකුත් දිග 31 හමාරකුත් දැනට දාලා තියෙන්නේ
අනේ එනිසා පොඩ්ඩක් මේ සැලසුම ඔබතුමාගේ ප්‍රදේශයේ වාස්තු විද්‍යාව දැනුම් තේරුම් ඇති කෙනෙක්ගෙන් උපදෙස් ළඟා කරගන්න. මොකද අනිකුත් පොරොන්දන් සුභයි සගා අයවැය පොරොන්දන් අතර දුර්වලතාවයක් පවතිනවා. මට දැනගන්න පුළුවන්ද ඔබතුමා ව්‍යාපාරයක්ද රැකියාවක්ද කරන්නේ? සර් මම වඩුවර කරන්නේ ගෙදරමයි කරන්නේ සර්. ඔව් මෙන්න මේ තුලදී දැන් මෙතන පදිංචියට මොකද තාම සමස්තෙම අතිවාරම් දාපු නැති නිසා අපිට මේ තුල ඇති කරන්න පුළුවන් දුර්වලතාවය දක්වන්න බෑ. නමුත් මෙන්න මේ තියෙනා වූ දිගපළලත් එක්ක ගත්තොත් එහෙම මෙහි යම්කිසි අශුභකාරී තත්ත්වයක් පවතින නිසා ඔබතුමාගේ කාර්යයන් කරගෙන යන්න බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා ඔය සැලසුම වාස්තු විද්‍යාව පිළිබඳ දැනුම් තේරුම් ඇති කෙනෙක්ගෙන් නැවත සකස් කරගන්න. මොකද ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඔබතුමාට වෙනස් කරගන්න තියෙන. අනිකුත් පොරොන්දන් සියලුම දේවල් සුභයි. අන්න එහෙම කටයුතු කරොත් එහෙම ඔබතුමාට මේ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔබතුමා බෞද්ධද? ඔව් සර්. ඔබතුමාට හැකියාවක් තියෙනවා ඔබතුමාගේ දකුණු අතේ වියතේ උසට ගැලපෙන විදියට පෙරහන් කඩ ගොටු 9ක් මහලා පුර අටවක ලබන පෝයක් දවසක තමන්ට ළඟම ඇති විහාරස්ථානයකට පූජා කළ මෙන්න මේ කටයුතු ආරම්භ කරන්න. එතකොට යම්කිසි අනපේක්ෂිත බාධා කරදර එනෝ නම් මහත්යාගෙන් ඒ තත්ත්වය නැති කරගෙන ඔබතුමාගේ නිවසේ කටයුතු නිම කරගන්න ලැබෙවි සද. ඔව් විවිධ පොතපතවලත් නිසන් මන්දනා සඳහන් වෙලා තියෙනවා. දැන් ගෙදර මිරිස් ගලක් තියෙනවනේ. දැන් මිරිස් සැඹරීම සම්බන්ධව දැන් විවිධ මතිමතාන්ත තියෙනවා. කම්මිරි සමරන්න එපත් කියලා කතන්දර තියෙනවා. ඉතින් කොහොම වුණත් දැන් ගෙදරක දැන් මේ බස්නාහිර පළාතේ නාගරිකන්නේ වුණ පරිසරේ නැති වෙන්න පුළුවන්. ග්‍රාමීය සමාජයේ වුණත් මිරිස් ගල තියෙනවනම් මිරිස් අඹරද්දි ඒ කියන්නේ දිශාවක් තියෙනවද, ඒ සම්බන්ධව වාස්තු ගැටලුවක් ඇතිවීමේ අවදානමක් තියෙනවද ගෙදරක? මම කියන්නේ මේ මේසකද ඔය සඳහා ගොඩාක් මතිමතාන්තර ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංස්කෘතියෙන් සංස්කෘතියට සහ ආවේනික ජනකොටස් තුළ යම් යම් විශ්වාස මතිමතාන්තර තිබේ. කොහොම වුණත් අර මිරිස් ගල කියන දේ දැන් ගොඩාක් දුරට ඈත් වෙලා යන සමාජයකට අපි ඇවිල්ලා තිනවද වෙළඳ පොළෙන් එකපාරට ගෙනල්ලේ කටිත්තාවයන් කරන නිසා. කොහොම වුණත් පැරණි මතයක් පවතිනවා තමන්ගේ නිවස දිහාවට කවදාවත් මිරිස් සම්බරන්න එපා කියන එක. ඒතර මේ තුලදී ප්‍රායෝගිකව ගොඩනගෙන සත්‍යතාවය කොයි වගේද කියන එක වාස්තු විද්‍යානුකූලව සඳහන් කර නැතත් මිරිස් ගල ගොඩාක් දුරට අපි දැකලා තියෙන දෙයක් තමයි තමන්ගේ නිවස දිශාවට කොයි වෙලාවත් මිරිස් සම්බරන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්ගේ ගිනිදල් වල ලිප දිහාවට ගිනිදා මේ මිරිස් සම්බරන්නේ නැහැ. මොකද ඒක තුළ ඒ තුලින් අදහස් වෙන්නේ ගෙදරට ගින්දර ගලාගෙන එනවා කියන මතයක්. නමුත් ඒ තුළ විද්‍යාත්මකව සහ වාස්තු විද්‍යාත්මකව මොන වගේ සත්‍යතාවයක් තියෙනවද කියන එක අපේ වාස්තු විද්‍යානුකූලව නැති වුණත් බොහෝ පිරිස් කරන්නේ තමන්ගේ නිවස දිහාට මිරිස් සම්බරන්නේ නැති එක සහ ලිපට සම්මුඛ වනසේ මිරිස් සැඹරීම වලින් වැළකීලා තමයි ඒ කටයුතු කරන්නේ. සෙනෙවිරත්න මහත්මයා දුරකථන කරදී සිටිනවා අපිත් එක්ක ඇතුල් කෝට්ටේ. අයිබෝවන් ඔබතුමාට. අයිබෝවන්. කියන්න උපන් දිනේ උපන් වෙලාව. උපන් දිනේ 1965 අගෝස්තු 7 වෙනිදා. 65 අගෝස්තු 7 වෙනිදා උපන් වෙලාව. අවස්ථාව තියෙනවා ඔබට විඳින උදෑසන ඕනම වැඩසටහන පසුගිය වාස්තු විද්‍යා වැඩසටහන නැරඹීම hirutv.lk හරහා. නිශාන්ත මල්වා ඔබතුමන් විසින් දැනට පදිංචිවල ඉන්න නිවසක්ද සෙනවිරත්න මහත්මයා නිවස? කොයි තරම් කාලයක් වෙනවද මෙහි පදිංචිට ඇවිල්ලා? පදිංචිට ඇවිල්ලා අවුරුදු දැන් 1997 ඉඳලා. ඔව් මොකද නිවසේ ඔබතුමා වාසු විද්‍යාඥයගේ උපදෙස් ළඟා කරගෙනද මේ නිවස ඉදිකරේ කොහොමද? නෑ. ඔව් මොකද නිවසේ අයවැය පාද අතර කිසිම දුර්වලතාවයක් නෑ. ඒ වගේම ප්‍රධාන පොරොන්දන් කීපෙම සුබයි. නමුත් මෙන්න මේ ආයුෂ පොරොන්දමේ විතරයි යම් දුර්වලතාවයක් පවතින. ඔබතුමාගේ නිවසේ සැලසුමට පරිබාහිරව තව වෙන කොටසක් එකතු කර ගැනීමක් වගේ දෙයක් කරාද ඔබතුමා? ඔව් චුට්ටක් කරා පිටිපස්සේ කුසිය පැත්තෙන්. හ්ම්. ඒකත් වාගෙන කරේ නිකන් తాවකාලිකව කෑල්ලා. අන්න එතන තමයි චුට්ටක් අන්න මේ පිළිබඳව තමයි අවධානයක් යොමු කළ යුතු වන්නේ. මං හිතන්නේ සග අපිට කාලයකට පස්සේ හම්බෙච්ච හොඳ දිගපළලක් සහිත නිවසක්. මෙන්න මේ දීර්ඝ කිරීම තුළ ඔබතුමාට විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු පැත්තක් තියෙනවා. ඔබතුමාගේ සෞඛ්‍ය පැත්ත පිළිබඳව විශේෂයෙන් පපුවේ ලේ ගමන් කරන සියුම් නහරාශ්‍රිතව යම් යම් අහිතකරතා ගෙන දෙන්න පුළුවන්. ඔබතුමා රැකියාවද්ද ව්‍යාපාරයක්ද කරන්නේ? රැකියාවක් කරන්නේ. කොහොමද ඔබතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව? සෞඛ්‍ය තත්ත්වය නම් දැන් නම් පොඩ්ඩක් දුර්වලයි. දියවැඩියාව වරෝම ගොඩාක් ලෙඩ ඇවිල්ලා තියෙන්නේ. ඔව් අපේ මහත්තයාගේ මුලත පය ඇල්ල හිටියා. ඔබතුමාගේ මේ නිවසේ මුළුතැන්ගේ දැන් දික් කරගත්ත පැත්ත තියෙන්නේ මොන දිශාවෙන්ද? දික් කරගත්ත පැත්ත තමයි උතුර පැත්ත තමයි ඒ දික් කරගත්ත පොට්ටක්.
ඇතරේ උතුරු පැත්ත දික්කරගත්ත කොටස ඉඳලා ඔබතුමාගේ නිවසේ මායිමට කොයි වගේ දුර ප්‍රමාණයක් තියෙනවද? මායිම එතන ඒ බිත්තිය අන්තිම ඉවර වෙනකන් තනින් තමයි මේ ඒක මේ කරේ. කියන්නේ අඩි දෙකක් වගේ එක පැත්තක පල්ලා අනිත් පැත්ත අඩි හතරක් වගේ තියෙන්නේ. වන්න එතන තමයි දුර්වලතාවය ඇති කරලා තියෙන අපි නිතරම කතා කරන දෙයක් තමයි සගා. උතුරයි නැගෙනහිරයි අතර ප්‍රදේශයෙන් තමයි ඕනම ගෙදරකට වාසනාව ගලාගෙන එන්නේ. එතකොට ඔබතුමන් විසින් සමහරලාටේ తాවකාලික ඉදිරිගත කොටසත් සමග ඔබතුමාගේ වාසනාව ඔබතුමා විසින්ම අහුරගෙන දින ආකාරයක් තියෙන. ඒ නිසා ඔබතුමාගේ ප්‍රදේශයේ වාසු විද්‍යාඥයෙකු උපදේශපතල ඉක්මන් කළ මෙන්න මේ ආයුෂ පොරොන්දමේ සහ නැකත් පොරොන්දමේ තියෙනව දුර්වලතාවයේ මගහරව ගන්න. ඔබතුමාට නිරෝගී සම්පන්නිය වගේම ඔය නිවසේ සශ්‍රීකත්වය ඇති කර ගන්න පුළුවන් සක. ඔව් අද අපි වාස්තු විද්‍යානුකූලව ඔබේ මුළු තැන්ගේට වෙන්න බලපෑම කෙසේද ඔබ විසින් බලපෑම ඇති කරගන්නේ කෙසේද කියන කාරණාවත් අහරු කරා. නිශාන්ත මහත්මයා දැන් මේ ගෙවල් හදාගන්න බෑ කියන කට්ටිය කියන්නේ පිරිසක් ඉන්නවා ගෙයක් හදන්න පටන් ගත්තට පස්සේ එක්ක අත්තිවාරම දැම්මහම එහෙම නැත්නම් බිත්ති නැග්ගුවට පස්සේ මොනයම් හෝ බාධාවක් ඇති වෙනවා. ඒක බාහිර පරිසරයෙන් වෙන්න පුළුවන් තමන් විසින් ඇති කරගන්න දේවල් වෙන්න පුළුවන්. මෙතනදී එහෙම සිද්ධ වෙන්න අපි නොපෙනෙන අපේ භාෂාව කියන්නේ අපි නොපෙනෙන බලවේග බලපෑමක් සිද්ධ වෙනවා. දැන් සමහර වෙලාවට ගෙදර ඒ කටයුත්ත දිගටම කරගෙන වාකර බලිතොවිල් කරන්න අවශ්‍යතාවයන් තියෙනවා. දැන් ඒ තැන්වල ඉන්නවා අපේ අය. ඔතනදි සක විශේෂයෙන්ම ජීවිතයේ තියෙන සැලසුම් වර්ග තුනක් ඕනම කෙනෙක්ගේ ඔබතුමාගේත් මගේත් මේ අපේ හිරු රටා ඉන්න සෑම දෙනාගේම. ඒතරේ සැලසුම් වර්ග තුන තමයි දයෝපගත සැලසුම්, සමාජගත සැලසුම් සහ පෞද්ගලික සැලසුම් කියන දුර්වලතා. දයෝපගත ඒවා ගොඩාක් දුරට වෙන්නේ 5% විතර. සමාජගත සැලසුම් වෙනෝ 10% විතර සහ ඉතුරු 85% සිද්ධ වෙන්නේ අපේ පෞද්ගලික සැලසුම් වල තියෙන දුර්වලතා. ඒතර මෙන්න මේ තැන්වලදී අපි කොයි වෙලාවත් අපේ පෞද්ගලික සැලසුමක දුර්වලතාවයක් කියන්න කැමති නෑ සක. අපි කැමති අර සියලුම දේවල් දයෝපගත පහට දාලා නිකන් ඉන්න. ඔය ගාම ඔබතුමා කියන දැන් හදාගෙන යන ගෙදරකට කවුරු හරි කෙනෙක් තරහට මිනියලු ටිකක් ගෙනල්ලා දැම්මා. මොකක් හරි අහිතකර දෙයක් ගෙනත් දැම්මා. ඒ කාර්යයන් නවතිනවද එහෙම උනොත්? මේ එකතන තමයි සක මම කියන්නේ. ඒතර දයෝපගත දේවල් අපේ වෙලාව ග්‍රහචාරය තුල ඒ වගේ දෙයකදී රැකියා හිමිවීමක් මොන වගේ අදුෂ්‍යමාන බලවේගයක් වෙන තත්වයන් 105ක් අපි කියමු සමාජගත දේවල් 110 තුර 115ක් තමයි වෙන්නේ. ඒතර 185ම වෙන්නේ සක අපතුල පවතිනව දුර්වලතාවද අපි උදාහරණයකට අපි ගත්තොත් එimhe මේ නිවසේ දිගපළලක් අපිට නොගැලපෙන ආකාරයට අපි සකස් කරගත්තොත් ඒ නිවස අපිට ලොකු පීඩනයක් වෙනව නිවස කියන දේ. ඒ වගේම අපි තෝරා ගන්නා කාර්මික ශිල්පීන් අපි විසින් නිවර්දිය තෝරගත්තන තමයි තමාගේ ඥාතීන් වෙන්න පුළුවන් හිතවතුන් වෙන්න පුළුවන්. හිතවත් අය ඥාතීන් අය තමන්ගේ වැඩ කටයුතු සඳහා තෝරා ගැනීමත් යම් බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා පොදුවේ සෑම දිනකට මම කියන්නේ මොනවැනි කාර්යතාවයක් තිබ්බත් මම හැමදාම කියන දේ තමයි පුරා අටවක ලැබෙන පොය දවසක උදෑසන 4:44ට ඒ කියන්නේ ජ්‍යොතිර්විද්‍යානුකූලව ගත්තොත් 4 කියන නිවස 4 කියන නිවස උදෑසන 4:44 නිවසේ කිරි ස්වල්පයක් උතුරවන්න. ඒ වගේම හැකියාවක් තිබෙනවා නම් මේ නිවසට තමන් බෞද්ධයෙක් නම් ඒ ගෙදරින් වතුර ටිකක් ඒ ඉඩමෙන් වතුර ටිකක් අරගෙන ගිහිල්ලා පැන් කලයකට දාලා 8:20 පිරිත ජය පිරිත 21 පාර තමන් විසින්ම පිරිත් කරලා ඒ වතුර ටික ගෙනල්ලා මේ නිවසේ වත්තේ හිින්න. අනිවාර්යෙන් මොනවා හෝ අදුෂ්‍යමාන තත්වයක් දයෝපගත තත්ත්වයක් තමන්ට තියෙනවා නම් අන්නේ තත්වේ මර්ධනය වෙලා තමන්ගේ නිවස වැඩ කටයුතු නිම කර ගන්න පුළුවන්. ඒ වගේම මම කියන්නේ කොයි වෙලාවෙත් නිවස කියන දේ හිතට සැහැල්ලුවක් අරගෙන ඉදිකිරීම කරන්න ඒ ඕනට වඩා බරක් කරගත්තොත් හරි අපහසුයි සගා නිවසවල වැඩ කටයුතු නිම කරගන්න. ඔව් හැමදාමත් බදත් දවසේ ඔබේ මනස නිර්මාණය කරන්නේ අපි යහපත් නිවසක් ඇති කරගන්න. ඔබේ නිවස ඔබට සතුට ගෙනෙන තැනක් බවට පත් කරන්න. ඉතින් මේ අපි කතා කරන කාරණා ඔබේ ජීවිතේට ආදර්ශයක් වෙනවා. ඒ නිසාවෙන් යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඔබේ ගෙදර කඩලා බිඳලා දාන්න කියලා අපි කවදාකවත් කියන්නේ නැහැ. ඒ ආරක්ෂාවන් කරගන්න කියලා ඔබට මතක් කරන්නේ. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාසු විද්‍යා උපදේශක නිශාන්ත පරමාත්ම ආයිබෝන් අපි ලබන සතියේ හමු වෙමු. කෙටි විරාමයකට යන්න හදන්නේ ඉන්දින උදෑසනත් එක්ක රැඳී සිටි. සුබ දාසනක් වේවා. හංසවිල විශේෂාංගෙන් ඔන්න අපි බදාදා දවසේ පුරුදු විදිහටම ඔබව හමු වෙනවා. සාමාන්‍යයෙන් නේද රටේ තොටේ අපි කතාබහට ලක්විය යුතු කරුණු කාරණා පිළිබඳව සමාජය දැනුවත් කරන්න නිරන්තරයෙන් කටයුතු කරනවා බදාදා විඳිනු උදාසන තුළ. සුබ දාසන. එසේම වේවා. අද දවසේ හංසවිල තුළ අපි කතා කරන බලාපොරොත්තු වෙන කාරණා බොහොම වැදගත්. විශේෂයෙන් ටානියාට මේ කතා කරන මට අපි හැමෝටම මොකද්ද ප්‍රශ්නේ? දැන් අද දවසේ කතා කරන කාරණා මොකද්ද? විශේෂයෙන්ම පුංචි දරුවන් කියන්නේ ටානියා අනාගතය බාරගන්න පිරිස කියලා අපි දන්නවා. ඒක හැම මොහොතකම කවුරුත් කිසිම තර්කයකින් තොරව පිළිගන්න දෙයක්. එතකොට මේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ට තමන්ගේ ජීවිතයේ මුල් අදියර එහෙම නැත්නම් ළමා කාලය
කොයි ආකාරයෙන්ද නිවැරදිව ගොඩනැගිය යුත්තේ කියන බව තමයි කතා කරන්නේ. සරලවම පැහැදිලි කරොත් මුල් ළමාවිය සංවර්ධනය කොයි ආකාරයෙන්ද නිවැරදිව සිදුවිය යුත්තේ කියන බවයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යහපත් මිනිසුන්ගේ යහපත් වැඩිහිටියෙකු සමාජගත කරන්න නම් ළමාවිය ලබා දෙන දේ හරිම වැදගත්. ඒ නිසා අපි මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මම හිතන්නේ මේ කාල සීමාව වඩා හොඳ කාල සීමාවක් කියලා හිතනවා. මොකද පහුගිය මේ දවසක අපි ලෝක ළමා දිනයත් සමරපු නිසා වෙන් ඉතින් අපි මේ පිළිබඳව කතා බහ කරන්න අදත් වටින කියන චරිත දෙකක් මෙතෙන්ට කැඳවගෙන ආවා. අපි හඳුනා ගනමු මොරටුව ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක මනෝවෛද්‍ය කමල්ලිස් ජයසේකර මහත්මයා. ආයුබෝවන් සුබදාසන. ඒ වගේම අපි ආරාධනා කරා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සේපාලි සුදසිංහට. ආයුබෝවන් සුබදාසනක්. හරි වෛද්‍යතුමනි, අපි ඔබතුමා පැත්තට තමයි එන්නේ. දැන් අර තානියා මතක් කරා ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනයත් යෙදුණා. ලෝකයේ බොහෝ රටවල් ලෝක ළමා දිනයේ සමරුවත් තානියා මේ වර්තමානයේදී මම මේ කියන්නේ අපේ රට ගැන නෙවෙයි සමස්ත ලෝකයේ පිළිබඳව දිහා අපි සරල බැලුවොත් එහෙම දරුවන්ට ඔය කියන නිදහස එහෙම නැත්නම් ඒ අයගේ මුල් ළමාවිය සංවර්ධනයට අවශ්‍ය කරන පරිසරය ගොඩනැගිලා තිබෙනවාද ලෝකයේ විවිධ රටවල් විවිධ යුද්ධයන් වලට මුහුණ දීලා පැටලීලා ඉන්න අවස්ථාවවලදී ඒ හරහා දරුවන් කොයිතරම් දුරට පීඩාවට පත් වෙනවද ඉතින් ඒ කියන කාරණා පිළිබඳවත් අපි මේ කතා කරන මාතෘකා තුළම අන්තර්ගත කරන්න තියෙනවා නම් හොඳයි. වෛද්‍යතුමනි, අපි ඔය කියන මතකයන් එක්ක ඔය කියන අදහසුත් එක්ක මුලින්ම හඳුනාගනිමු මුල් ළමාවිය සංවර්ධනය කියන්නේ මොකක්ද? දරුවෙකුට මුල් ළමාවිය සංවර්ධනයක් අවශ්‍ය ඇයි? එලෙස ලබා ගන්නා වූ මුල් ළමාවිය සංවර්ධනය තුළින් ඔහු කොහොමද අනාගතයේදී වැඩදායි පුද්ගලයෙක් බවට සමාජගත වන්නේ? අපි එතනින් පටන් ගමු. හොඳයි. අනිවාර්යයෙන්ම දැන් මුල් ළමාවිය කියන එක සලකද්දී අපි ළමයාව හඳුනගෙන ඉස්සරහට යන්න ඕන. අර ඔබ කිව්වා වගේ දැන් අවුරුද්දට සැරයක් හරි අපිට ළමයි ඉන්නවා කියලා මතක් කරගන්න එක හොඳයි. එහෙම දිනයක් දාලා නේද ආචාර්යතුමියනේ. දැන් මේ දැන් ඔබතුමියගේ විෂය පැත්තෙන් ගත්තොත් එහෙම සමාජ විද්‍යාත්මක වශයෙන් අපි දකිනවානේ බොහෝ ගැටලු එතුමියක විස්තර කරાવી. එතකොට කවදාහරි දවසක වැඩිහිටියෝ විදිහට යම් අකටයුතුකම් කරනවා නම් පුද්ගලයෙක් යම් වැරදි සමාජීය දේවල් සිද්ධ කරනවා නම් සහ ළමයින්ට වැරදි කරන වැඩිහිටියෝ බිහි වෙලා නම් අපිට අමතක වෙච්ච කෑල්ල තමයි ඔවුන් මීට පෙරාතුව ළමයින් ලෙස හිටියාය කියන එක. දැන් වෛද්‍ය විද්‍යාව මේ පිළිබඳව හඳුනා ගන්නකොට විශේෂයෙන් මනෝවෛද්‍ය විද්‍යාව තුළදී හඳුනා ගන්නවා මේ පුද්ගලයන් වර්තමානයේදී වැඩිහිටියෝ ලෙස මේ යම් යම් දේවල් වැරදි ආකාරයේ හැසිරීම් දක්වන්නේ ඔවුන්ට ළමා කාලයේදී වූ සමහර නුසුදුසු ක්‍රියාවන් නිසාය. ඊළඟට ඔවුන් නිසි ලෙස විශේෂයෙන්ම මනෝවිද්‍යාත්මක වශයෙන් විය යුතු සංවර්ධනය සිදු නොවීම නිසායි කියන එක. මේකට යම් බලපෑමක් ඇති වෙනවා කායික විද්‍යාත්මක වශයෙන්. ඒ නිසා මම මෙතනින් ආරම්භ කරන්නම්. මුල් ළමාවිය කියන කොටස සංවර්ධනය වීම ඉතාම අත්‍යවශ්‍යයි. මොකද හේතුව ඔවුන් වැඩිහිටියෙකු බවට පත්වීමේදී නිවැරදි චර්යාත්මක ගති ලක්ෂණ දක්වීමට නම් හොඳ මනුස්සයෙකු විදියට ඉඳීමට වගේම සමස්ත සෞඛ්‍ය ඔවුන්ගේ නිවැරදිව තියෙන්න නම් මේ මුල් ළමාවිය ගැටලු සහිතව සංවර්ධනයක් ඇතිවීම අත්‍යවශ්‍යයි. දැන් අපි බලමු මොකද්ද මේ මුල් ළමාවිය කියලා කියන්නේ. අන්තර්ජාතික සහ ලාංකික වශයෙන් උත් පිළිගැනීම තමයි 18 දක්වා වූ අය වයස ළමයින් ලෙස සලකනවා. සමහර අනපනත්වල පොඩක් වෙනස් වෙනවා. දැන් 18ත් 25ත් අතර අයව සලකනවා වියපත් දරුවන් කියලා. මොකද ඔය නඩත්තු වගේ දේවල් සමහරගේ දේවල් වලදී ඒක සලකන්න. නමුත් වෛද්‍යමය වශයෙන් ගත්තොත් නම් රුවන් මේක තව ටිකක් එහාට යනවා ආචාර්යතුමීනි. දැන් පිරිමි ළමයෙක් සාමාන්‍යයෙන් වයස අවුරුදු 28ක් වෙනකන් ඔවුන්ගේ කායික වර්ධනය සිද්ධ වෙනවා. ඔය 28 දී විතරනේ සමහර අයට දත් 4ක් එන්න තියෙනවනේ ඥාන දත් කියලා. සමහරුන්ට ජීවිතේෙම එන්නේ නැහැ ඔය හතර කවදාවත් නේද? ඊට පස්සේ ගැහණු දරුවෙක් 26ක් විතර වෙනකන් වැඩෙනවා. එහෙම බැලුවොත් කායික විද්‍යාත්මකව ඔය ටිකත් අපිට ළමයෙක් කියලා කියන්න පුළුවන් වේවි. නමුත් එච්චර කල් දාන්න බැරි නිසා 18 සීමාව අපි නතර කරගෙන තියෙනවා. මුල් ළමාවිය කියන තැන එනකොට බෙදෙන්නේ මෙන්න මෙහෙමයි. විවිධ නිර්වචන අතරේ ප්‍රාග් ප්‍රසව අවධිය කියලා අපි කියනවා ගැබ් කාලය තුලදී. මේකත් මුල් ළමාවියට අදාළයි. එතකොට පිළිසිඳ ගද්දා සිට උපත සිදුවීම දක්වා වෛද්‍යමය වශයෙන් සති 40ක කාලයක් ඒකට අයිති. උපතේ සිට පළමු මාසය දින 30ක කාලය අපි කියනවා නවජ දරුවා ප්‍රීනේටල් යමේ උපන් ගමන් බබා. එතන සිට මුල් වසර දෙක අපි ගන්නවා මෙයා බිලිඳෙක් බිලිඳු විය කියලා කියනවා. අවුරුදු දෙකේ සිට පහ දක්වා කාලය
ඔන්න අපි එතෙන්දි සාමාන්‍යයෙන් සැලකුවේ මුල්ලමාවිය කියලා. නමුත් අපි දැන් අර මුල් කාල දෙකත් ඇතුළත් කරලා තියෙනවා. එතකොට 5 සිට 18 දක්වා කාලය අපි ළමාවිය 18න් එහාට 10 දක්වා ළමාවිය ගන්නවා. 5 10 අත් අතර 10 පෙන්නට පස්සේ 18 දක්වා යෝන් විය කියලා 18න් පස්සේ වැඩිහිටිවිය විදිහට සලකනවා. වර්තමාන වෛද්‍යමය සහ මනෝවිද්‍යාත්මකත් අපි සමාජ විද්‍යාත්මක පැතිකඩ අපි ආචාර්යතුමකින් අහමු. අපේ පිළිගැනීම තියෙන්නේ අර ප්‍රාග් ප්‍රසව අවධියත් ඇතුළත් ගැප් කාලයේ සිට මුල් අවුරුදු 5 දක්වා දරුවෙකු මුල් ළමාවිය ලෙස සලකනවා. හරි. සාකච්ඡා ආරම්භයේදීම අපි මුල් ළමාවිය කියන්නේ මොකක්ද? මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා මේ හඳුනා ගැනීම, මේ අවබෝධය කොයිතරම් දුරට වැදගත්ද කියන එක ඔබට පැහැදිලි වෙන්න ඇති. අනේ මම හිතනවා ඊට පස්සේ අපිට කතා කරන්න වැදගත්ම කාරණාවක් තිබෙනවා. මේක දැන් මනෝවිද්‍යාත්මකව වෛද්‍යතුමත් එක්ක තවත් කතා කරන්න පුළුවන්. නමුත් ඊට කලින් සමාජ විද්‍යාත්මකව අපු මේක දකින දෘෂ්ටි කෝණය මොකක්ද කියන එක අවබෝධ කරගන්න. දරුවා කියන්නේ මොන වගේ කෙනෙක්ද? සමාජයේ කොයි විදිහට දරුවා හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ? ඒක මා හිතන්නේ බොහොම වැදගත්. ලෝක ළමා දිනයේදී නම් අපි මොහොම අපූර්වට උජාරුවට මේ පිළිබඳව කතා බහ කරනවා. හැබැයි ඒ දවසට විතරක් ඒක සීමා වෙන්න හොඳ නැහැ. දෙමව්පියන් විදිහට, වැඩිහිටියන් විදිහට කොයිතරම් කාර්යබහුල වුණත් දරුවා කවුද කියලා අඳුර ගන්න ඕනේ. ඔබතුමීගෙන් අපි මුලින් මේ පිළිබඳව පැහැදිලි කරගන්න අවශ්‍යයි. අපි ඒ සඳහා ඔබතුමීට අවස්ථාව ලබා දෙනවා. උටානියා, මම හිතන්නේ ලස්සන මාතෘකාවක් අද අපි කතා කරන්නේ. අපි හැමෝටම වැදගත්. අපි හැමෝටම හිතෙනවා අපිට ළමා කාලයක් තිබුණාද කියලා, අපිට මතකද කියලා හිතෙනවා ළමා කාලයක් තිබුණාද කියලා. ඉතින් අපිට බොහෝ දේවල් ළමා කාලේ සමහර දේවල් අමතක වෙලා තියෙනවා. සමහර දේවල් අපිට පුදුම විදිහට මතකේ රැඳිලා තියෙනවා. ඉතින් මට හිතෙන්නේ මේ යන්නේ ඒ කාරණාව ගැනත් අපි ටිකක් හිතන්නට ඕනේ. සමහර දේවල් අමතක වෙලා තියෙනවා, සමහර දේවල් ඉතාමත් තදින් අපිට මතකේ රැඳිලා තියෙනවා. ඉතින් අර දැන් අපි කතා කරපු මම හිතන්නේ වෛද්‍යතුමා ලස්සන නිර්වචනයක් කළා කවුද දරුවා කියන කාරණාව. ඉතින් ඔබ කිව්වා වගේ ලෝක ළමා දිනයේදීත් අපි ගොඩාක් දරුවන් ගැන කතා කළා. අපි කොච්චර දරුවන් ගැන කතා කරත් කොයිතරම් අවධානයකින් දරුවන් ගැන ඉන්නවද කියලා අපිට හිතන්න මං හිතන්නේ දැන් කාලය එළඹිලා තියෙනවා. අපි එදිනෙදා අපි දකින, අපි පුවත්පතක් ගත්තත් ප්‍රවෘත්තියක් ගත්තත් දරුවන්ට සිදුවන අකටයුතුකම් ගැන බලනකොට මට හිතෙනවා අපි දරුවන් ගැන අවධානය යොමු කරලා තියෙන ප්‍රමාණය මදි කියලා. ඒක සමහරක් විට මේ සමාජයේ වෙලා තියෙන වෙනස්කම් එක්ක වෙන්න පුළුවන්. මොකද සමාජයේ වෙනස්කම් එක්ක සමහරක් විට අපි එදිනෙදා කටයුතු වල නිරත වෙනවා, මේ දරුවාව නොසලකා හරිනවා. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ මේ දරුවා තමයි රටක සමාජයක අනාගතය කියන කාරණාව. ඉතින් ඒක නිසා මං හිතන්නේ අපි ඉතාමත්ම වැදගත්ම තැන දෙන්න ඕනේ දරුවන්ට. අපි වැඩිහිටියන් ගැන කතා කරනවා, අපි මං කියන්නේ වැඩිහිටියන් ගැන කතා නොකර ඉන්න ඕනේ කියලා. හැබැයි මං හිතන්නේ රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අපි වැඩිපුර යොමු වෙන්නට ඕනේ දරුවන් ගැන කතා කරන්න. ඉතින් දරුවාව හඳුනා ගන්න එක පහසු නෑ. මං හිතන්නේ අපි කොච්චර කිව්වත් මට අපිට පේන දේ දෙමෝපියන් තවමත් දරුවන්ව හඳුනාගෙන ප්‍රමාණය මදි කියලා මට හිතෙනවා. ගුරුවරුන් තවමත් දරුවාව හඳුනා ගන්න ප්‍රමාණය මදි කියලා හිතෙනවා. ඉතින් එහෙනම් මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. දරුවා ගැන මං කිව්ව කාරණාව අපි දරුවාව අවබෝධ කරගන්න උත්සාහ ගන්නෑ. අපි හැම වෙලේම දරුවාව අපේ වැඩිහිටි මිනුන් දඬු වලින් තමයි දරුවාව හඳුනා ගන්නට හදන්නේ. ඒක තමයි මෙතන තියෙන කාරණාව. අපි නම් පොඩි කාලේ මේ වගේ. ඒක නිසා මේ අලුත් පරම්පරාවත් මේ වගේ වෙන්න ඕනේ කියලා අපි පොඩි උපකල්පනයක ඉන්නවා. ඒක වෙන්න බෑ. මේ අලුත් පරම්පරාවක් තියෙන්නේ, අලුත් දරුවන් පිරිසක් හිතන පතන විදිය වෙනස් වෙච්ච. එතකොට අපිට වැඩිහිටියන්ට අවස්ථාවක් සහ ඌමනාවක් තියෙන්නට ඕනේ අපේ මිනුන් දඬු භාවිතා නොකර මේ අලුත් පරපුරේ තියෙන වෙනස්කම් හඳුනාගෙන ඒ වෙනස්කම් අනුව දරුවාව ඒ නිර්ණායකයන් අනුව දරුවාව හඳුනා ගන්න. මට හිතෙනවා අපි ඉදිරියට කතා කරමු මොනවද අපි යොදන්න ඕනේ නිර්ණායක කියලා දරුවාව හඳුනා ගන්න. ටානියා, මෙහෙම කියද්දී අපිට මේ මතක් වෙන දැන් හුඟක් වෙලාවට අපිට වුණත් සමහර දවස් වලට මේ කියන්න හිතෙනවා අපි නම් ඒ කාලේ ගස් ගල් වල නැගලා ඇලේ දුලේ නාලා ඕම තමයි අපේ කාලේ ගත කරේ. ඒකට දැන් ඉන්න පොඩි මුං මෙලෝ රහක් නැහැ කියලා කියනවා. නමුත් ඉතින් අර මෙතුමී කියනවා වගේ අපි ටිකක් හිතලා බලන්න ඕනේ මේ අලුතෙන් බිහිවෙන අලුත් ජෙනරේෂන් එක, මේ ජෙනරේෂන් එක පිළිබඳව කොහොමද අපි හඳුනාගත යුත්තේ? ඉතින් ඒ අනුව කොහොමද මුල්ලමාවී සංවර්ධනය සඳහා දෙම අපියන්ගේ අවධානය යොමු යුත්තේ කියන කාරණාව කතා කරමු. නමුත් ඊට කලින් විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ නැවතත් මුණ ගැහෙනව රැඳී සිටින්න හංසවිර සමග.
හොඳයි අපි හංසවිල විශේෂාංගය තුල අද දවසේදී කතා බහ කරන්නේ මේ මුල්ලමාවි සංවර්ධනය පිළිබඳව. ඉතින් දරුවා ගැන කතා කරද්දී දරුවා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා අපි හඳුනාගත්තා. මුල්ලමාවි සංවර්ධනය කොයිතරම් වැදගත්ද දරුවෙකු එහෙම නැත්නම් යහපත් මිනිසෙකු යහපත් වැඩිහිටියෙකු සමාජගත කරන්න කියන කාරණේ පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. දරුවට ලබා දිය යුතු දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියලා දෙමාපියන් වැඩිහිටියන් විදිහට හරි හැටි අඳුනාගත යුතුයි. ඔව් වෛද්‍යතුමනි, අපේ ආචාර්යතුමිය කියපු කාරණාවෙන් අපි ඔබතුමා පැත්තට යමු වෙන්න කැමතියි. දැන් අර මම විවරයමට කලිනුත් කිව්වේ මේ ඒ කාලේ හුඟක් කාලයකට වැඩි හිටියන් තමන් ජීවිතේ ගත කරපු ආකාරයේ මෙනෙහි කරලා වර්තමානයේ ඉන්න අලුත් પરම්පරාවට චෝදනා කරනවා. අපි හිටියේ මෙහෙමයි, දැන් මේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට මේ විදිහට ඉන්න බැරි ඇයි? දැන් ඔතන පුංචි ගතානුගතික මානසිකත්වයක් තියෙනවා කියලා ඕනම කෙනෙකුට පැහැදිලි වෙන බුද්ධිමත්ව කල්පනා කරලා බලුවොත්, අපි ආචාර්යතුමිය විරාමයට කලින් කියපු කාරණාවත් එක්ක අපි ටිකක් මනෝවිද්‍යාත්මකව තෙන්න යොමු වෙමු. ඇයි එහෙම කියන්නේ සහ එවන් වූ මානසිකත්වයකින් වර්තමානයේ මේ සමාජ පද්ධති කොහොමද වෙනස් වෙන්න ඕනේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. රුවන් ඔතන තියෙන එකක් තමයි මේ අර කතා වුණා වගේ මේ හැමතිස්සෙම මේ ඊළඟ પરම්පරාව වෙනස් වෙනවානේ, ජෙනරේෂන් එක වෙනස් වෙනවා. එක දෙයක් වුණා, ඒ තමයි මේ මෑත ඉතිහාසයේ තුල්දි ගත්තාම මේට අවුරුදු 5 20ක් 25ක් වගේ කාලෙ ගත්තාම ඔය වෙනස් වීමේ වේගය අතිශීඝ්‍ර වෙලා තියෙනවා. එතකොට කාලානුරූප දැන් අපි ටික 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 හැමදාම වෙනස් වුණා. උනේ නැත්තේ නැහැ. එතකොට අපි යුග ගැන කතා කරන්නේ නේද? ඒ යුග වලින් යුග වෙනස් වුණා. හැබැයි මේ වෙනසට ගත වෙච්ච කාලය දිගයි. එන්න එන්න මේ දිග බව අඩු වෙගෙන ගිහිල්ලා දැන් දවස උදා වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේක දරා ගන්න බැරිකම තියෙනවා අපේ ගාව. අනිත් එක තියෙනවා අපේ යම් කිසි අර ඇටිටියුඩ්ස් කියලා අපි කියන්නේ යම් හිතාගෙන ඉන්න බොහොම තදේව තියෙන අපි නම් එහෙම නැහැ, අපි මොහොත නැහැ, අපි මෙහෙමයි අර කියන්නේ ගංගේ මූදේ දැම්මත් අපි මෙසේය කියලා අප විසින් හදාගත්ත දේවල් ටිකක් තියෙනවා. මේවා වෙනස් කර නොගන්නා තාක් කල් මුල්ලමාවිය තියා මොකක්ද සංවර්ධනය කරගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ චරිත ස්වභාව දරුවන්ට තදින් බලපාලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් වැඩිහිටි අපිට අවබෝධ නැත්තම් මේ වෙනස්කම අපි දරුවව කොහොමද සංවර්ධනය කරගන්නේ? මේකට හේතුව තමයි අපෙත් මුල්ලමාවිය මොකක් හරි ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් මේ වෙනස බාරගන්න සූදානම් නැහැ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් බානු දැන් අලුත් තාක්ෂණිකව මෙවලම් වලට කොච්චර විරෝධයන් තියෙනවද කියන එකනේ. අර එතකොට අපි එහෙනම් තාමත් පුස්කොළ පොතේ හරි පැපිරස් පතුරු හරි ලියලිය ඉන්න බෑනේ. එහෙම නැත්නම් ගල් පූරු හරි මැටි පූරු හදා ලියලිය ඉන්න ඕනේ. දැන් අපි එහෙම වෙන්නේ නැහනේ නේද? එතකොට දැන් අද වෙනකොට කඩදාසි වල ලියන ගතිය අඩු වෙලානේ. එතකොට පරිගණකය තුල ලියනවා. සහ ඊට පස්සේ අපි අර පොඩි අර ඩිස්කට් වල තියන් හිටියා. දැන් ඒව නැහැ. පෙන් වලට නැහැ. දැන් ඒකත් නැහැ. දැන් ගොඩක් වෙලාට වෙන කොහරි සර්වේ එක රෙකෝඩ් වෙනවා. අපි දන්නේ නැහැ අන්තර්ජාලයේ කොතනද මේවා තියෙන්නේ කියන එක. මේ ගානට ගිහිල්ලා තියෙනවා. දැන් බලන්න අපේ වයස අවුරුදු 30 40 වෙනකොට ඔව් අපි මීට අවුරුදු 25කට 30කට පෙර ආතු අපිට ඔය අත්දැකීම තිබුණේ නැහැ. ඒ නිසා මගේ මුල්ලමාවිය කාලේ ඔය ටැබ් එකක් තියා මොකක්වත් දැකලා තිබුණේ නැහනේ ආචාර්යතුමියනේ. හැබැයි දැන් අපි වේගෙන් වෙනස් වෙලා තියෙනවා මේ තැනට එන්න. එසේ නොවි දැන් මම මගේ දරුවට කියනවා නම් හා මේ තාත්තා හොම හොවා මේ ටැබ් පාවිච්චි කරේ නැ මේ ලියනවා ගල්ලු ගල් කූරේ ගල් ඇල්ලේ කියලා දුන්නොත් මගේ දරුවා තව ටික දවසක් යනකොට එයා මූණ දෙන ලෝකෙ කො මේක නෑ. මේක ඔබ වහාම අවබෝධ කරගත යුතු කාරණා. හැබැයි මතක තියාගන්න ගල් කූරෙන් ගල් ඇල් අසභ්‍ය වචනයක් ලිව්වා නම් ඒකත් වැරදි. වැරදි. පුස්කොලේ ඕන් නැති පණිවිඩයක් ලියලා පරයියගේ කකුලේ ගැට ගහලා යවුවා නම් ඒකත් වැරදි. SMS පණිවිඩෙත් වැරදි. දෙකම වැරදි. එතකොට මේ තාක්ෂණය නෙමෙයි. මේක දරුවට අපි කොහොමද මුල්ලමාවියේදී නිවැරදි බව උගන්වන්නේ? මේක වැදගත්කම තියෙනවා. එතකොට හරිදී අපි උගන්වමු. දැන් දරුවා සංවර්ධනයේට එනකොට මේක ගැප් කාලෙඳලම අපි කතා කරගෙන යන්න ඕන සමහර අය තියෙනවා. ඒ නිසා දැන් ඔබ මතක තියාගන්න අපේ මුල්ලමාවියේ ගැටලු දැන් අපේ ජීවිතේට අපේ හැසිරීමට අපිට අපේ දරුවෝ හදාගන්න යන තැනදී ගැටලු මතු කරන්න පුළුවන්. හැබැයි ඔබට දැන් තියෙනවා බුද්ධිය මෝරලා වයස ඇවිල්ලා ඔබට කන්සල්ටේෂන් ගන්න උපදෙස් ගන්න මිනිස්සු ඉන්නා මේ රටේ ලෝකේ. දැන් වහාම අපි වෙනස් කරගමු මේ தත්ත්වය. කෙනෙක්ෙන් අපිට අහන්න පුළුවන් ඔව් මගේ මතිමතාන්තර හරිද වැරදිද? මේක ගැළපෙනවද? මේ බුද්ධිය අවශ්‍යයි. මේක කොහෙන්වත් ඔබට එන්න ඕනේ නැහැ. පාඨමාලාවලින් මොකකින්වත් එන්න ඕනේ නැහැ. ඔබ ඉස්කෝලේ නොගියත් කමක් නැහැ. ඔබට බුද්ධිය හිමි වෙනවානේ උපතින්. මේක එළියට ගන්න. එතකොට අපි යම් කෙනෙකුගෙන් මේ උපදේශක් අරගෙන දරුවත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔබේ මුල්ලමාවී ඉන්න අවුරුදු 3 4 දරුවා ඔව් ඔබේ පරිගණකයට එබේවි. ඔබේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකට එයා ඇඟිලි වලින් ඔබලා යම් ෆෝල්ඩර්ස් ඕපන් කර ගනීවි. ඒ නිසා කවදාවත් දරුවා නොදකිය යුතු නොබැලිය යුතු එයාට අනවශ්‍ය කිසිවක් ඔබේ පෞද්ගලික එකේ තියෙන්නට බෑ පරිගණකය.
උබේ රාජකාරිමය අවස්ථාවලදී යම් දේවල් තිබිය යුතු නම් එය දරුවට අසු නොවන සේ තියන්න මතක තියාගන්න. බෙහෙත් කුප්පිය ගහලා තියනනේ දරුවන්ට අසු නොවෙන්න තියන්න කියලා. අනිත් දේවල් වලටත් ඒක පොදේ. මම හිතන්නේ නේද රුවන් ලෝකෙම සමාජයේම තාක්ෂණීකරණය වෙලා තියෙනවා. ඉතින් ඒ තාක්ෂණීකරණයත් එක්ක නේද විවිධ දේවල් අපිට ලැබිලා තියෙනවා. හැබැයි දෙමව්පියන්ට තමයි වැඩි වගකීමක් තියෙන්නේ නේද? වැඩිහිටියන් තමයි වැඩි වගකීමක් තියෙන්නේ. දරුවා කවුද කියලා අඳුනගන්න, දරුවන්ට ලැබෙන්න අවශ්‍ය දේවල් මොනවද, දරුවගෙන් ඈත් කරන්නට අවශ්‍ය දේවල් මොනවද, එහෙම නැත්නම් අනවශ්‍ය දේවල් මොනවද කියලා හරියට අඳුනා ගැනීම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම රාණි අපේ වෛද්‍යතුමා කියපු කාරණාවත් එක්ක දැන් ජංගම දුරකථනය එහෙම නැත්නම් අපි කියන මොබයිල් ෆෝන් එක බොහොම සුලබයි. එතකොට දැන් ඕක අර ස්මාර්ට් ෆෝන් එකක් නම් ඒකේ එක එක ඇප්ස් තියෙනවා, ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. දැන් පුංචි දරුවන්ට මේවා හරි මේ සරල දේවල් වෙලා තිබුණා. මේ මේක අලුතෙන් කියලා දෙන්න ඕනේ, මේක මෙහෙමයි මෙහෙමයි කියලා අතපත ගාලා ඉගෙන ගන්න පුළුවන් තරම් මනස දියුණු වෙලා තිබුණා. ඉතින් මේ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. අර කිව්ව වගේ ගතානුගතිකව හිත හිත අපේ කාලේ මෙහෙමයි, උඹලා දැන් මෙහෙමයි කිය බැන බැන ඉන්නේ නැතුව කොහොමද වර්තමාන පරම්පරාව ගොඩ නැගින්නේ කියන එක අවබෝධ කරගන්න උත්සාහ කරන ඕනේ. එහෙමනොත් එහෙම ඔය මුල්ලමාවිය සංවර්ධනයේ සඳහා ඔබේ දායකත්වය බොහොම ප්‍රබලව ලබා දෙන්න හැකියාවක් ලැබේවි. දරුවන් ගැන කතා කරද්දී මේ මම ඔබතුමීගෙන් දැනගන්න කැමති ආචාර්යතුමනි, විශේෂයෙන්ම දරුවන්ටත් තියෙනවා අයිතිවාසිකම් කියලා ගොන්නක් නේ. දැන් අපි ළමා දිනේ දිනම් ওই දේවල් ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා අද දවසෙත් අපි මම හිතන්නේ මේ පිළිබඳ ළමාවී සංවර්ධනය පිළිබඳව කතා බහ කරද්දී ළමයින්ගේ අභිවෘද්ධිය ගැන කතා කරද්දී ළමා අයිතිවාසිකම් පිළිබඳව අවබෝධයක් ලබා ගත යුතුයි. අපි පිළිබඳව චුට්ටක් කතා බහ කරමු. මම හිතන්නේ අද මේ මාතෘකාව හරිම වැදගත් මාතෘකාවක්. මොකද අපි බොහෝ විට රූපවාහිනී වැඩසටහන්වල උදේ දකින්නේ විවිධ වූ වැඩසටහන්, රූපලාවන්‍ය වැඩසටහන්. මම හිතන්නේ මේ විශේෂයෙන්ම මව්වරුන්ගේ මනසට කතා කරන වැඩසටහනක් මේ. මම හිතන්නේ වැඩිපුර මේ වෙලාවට බලන්නේ, නරඹන්නේ මව්වරුන් පිරිසක්. මම හිතන්නේ ඒක නිසා මේ වැඩසටහන ඉතාමත් වැදගත් විදිහටයි මම දකින්නේ අද දවසේ මේ කතා කරන මාතෘකාවත් එක්ක. අර ඔබ කතා කරපු අයිතිවාසිකම්, ළමුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව අපි කතා කරනකොට අපි හැම වෙලෙම යුතුකම් අයිතිවාසිකම් දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් අයිතිවාසිකම් ගැන කතා කරන්නට අපිට වෙන්නේ අපිට හිතෙනවා ඇති දැන් යුතුකම් පැහැර ඇරිලා කියලා. ඒකනේ අපි අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. නැත්නම් අපිට අයිති ඉස්සර අපිට කතා කරනකොට අපි අයිතිවාසිකම් ගැන අඩුවෙන් කතා කරේ. ඒ කියන්නේ එකිනෙකා අතින් සිදුවිය යුතු යුතුකම් ඉටු වෙලා, දෙමව්පියන්ගේ යුතුකම් ඉටු වෙලා. ඉතින් ඒ යුතුකම් ඉටුවීමේ යම්කිසි බරපතල තත්ත්වයක් තියෙන නිසා තමයි මේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරන්නට, ළමා ප්‍රඥප්තිය ගැන කතා කරන්නට, ළමා සංවර්ධනය පිළිබඳ ප්‍රඥප්තිය කතා කරන්නට අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි එයිනුත් අපි මං හිතන්නේ කොතරම් නීති රීති තිබුණත් දරුවාට මේවා අවබෝධ වෙන්නේ නැහැ. අපි ළමා සංවර්ධනය ගැන ප්‍රඥප්තියක් තියෙනවා කියලා අපි කොච්චර කතා කරත් දරුවාට මේ තේරෙන්නේ නැහැ. මෙයත් අවබෝධ කරගත යුත්තේ වැඩිහිටියන්මයි. එතකොට එහිදි කියනවා දරුවාට අධ්‍යාපනය ලැබීමේ අයිතිවාසිකමක් තියෙනවා. ඔබ අනිවාර්යයෙන්ම දරුවා පාසල් අරින්නට ඕනේ දරුවයි. එතකොට ඒ ප්‍රඥප්තියේ 6 වෙනි කොටසේ සඳහන් වෙනවා බොහොම ලස්සනට ළමා සංවර්ධනයේදී සිදුවිය යුතු ඉටු කළ යුතු කාර්යයන් පිළිබඳව. ළමයාගේ සෞඛ්‍ය, ශරීර වර්ධනය, එතකොට මානසික මේ වර්ධනය පිළිබඳව ලස්සනට කතා කරනවා. මේව හැබැයි කොච්චර පොත්පත්වල තිබුණත් වැඩක් නැහැ. අපේ මව්වරුන්, පියවරුන් සහ වැඩිහිටියන් මේ කියවා දැනගන්නේ නැත්තම්. මොකද ළමයි දන්නේ නැහනේ. ඔවුන් තමයි මේක කරන්නේ. ඉතින් ඒක නිසා අපි අවබෝධ කරගන්නට ඕනේ නීත්‍යානුකූල නීති රාමුවක් දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් ගොඩනගලා තියෙනවා. එය වෙලා තියෙන්නේ සමස්තයක් වශයෙන් ගත්තහම මේ දරුවන්ගේ අයිතිවාසිකම් පාසල් ඇරීමේ ඉඳලා බොහෝ අයිතිවාසි අපිට දැන් මේ දැන් අයිතිවාසිකම් කියන කොටස අයින් කළ දැම්මොත් අපි මේ සිදුවන සමාජයේ දරුවන්ට සිදුවන අකටයුතුකම් මේවා තමයි. අකටයුතුකම් කියලා කියන්නේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා මේ දරුවන්ගේ ළමයින්ට වුමනා දේවල් නෙමෙයි මේ වැඩිහිටියන් අතින් සිද්ධ වෙන්නේ. සමාජයෙන් ළමයින්ට නුසුදුසු දේවල් ළමයින්ට සිද්ධ වෙනවා. ඒක තමයි මේ කියන්නේ. ඉතින් ඒක නිසා අපි දැනගන්නට ඕනේ නීත්‍යානුකූල රාමුවක් තියෙනවා, ළමා ප්‍රඥප්තියක් තියෙනවා, ළමා අයිතිවාසිකම් තියෙනවා. නීති රීති කෙසේ වෙතත් දෙමව්පියන්ට, මව්වරුන්ට, පියවරුන්ට, වැඩිහිටියන්ට හැම දෙනෙකුටම වගකීමක් තියෙනවා මේ ළමයින්ට අපහසුතාවයක් නොවන විදිහට ජීවත් වෙන්නට සලස්වන්න. එතකොට ඒ අවස්ථාවට අපි යොමු වෙනවා නම් මේ දරුවන්ගේ සියලුම අයිතිවාසිකම් අපි ආරක්ෂා කළා. ඉතින් ඒක නිසා අපිට නීති රීති ගැන කතා කරන එක මං හිතන්නේ තේරුමක් නැහැ. එකම දේ ඔවුන්ට අපහසුවක් නැතුව පහසුවෙන්
ඔවුන්ට සරලව ළමාකාරයේ ළමයින් විදිහට ජීවත් වෙන්න ඉඩ දෙන්න. එතකොට ඔය නීති රීති ඔක්කොම වලට අපි එකඟ වෙලයි තියෙන්නේ. ඔව් ටානියා, දැන් අපි මේ සමාජ දිහා බැලුවොත් එහෙම මේක අපේ රටේ වෙන්න පුළුවන්, මේක බටහිර රටක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේක වෙනත් ආසියාති කලාපයේ වෙනත් රටක වෙන්න පුළුවන්. වෛද්‍යතුමනි, අපි ටිකක් හොයලා බැලුවොත් එහෙම මුල්ලමාවිය සංවර්ධනයේ නිසලස සිද්ධ නොවිච්ච උදවිය බොහෝමයක් සමාජය තුළ විවිධ අපරාධයන් වලට, විවිධ දූෂණයන් වලට, විවිධ අක්‍රමිකතාවලට බොහෝ සෙයින් මූලිකත්වය ගන්නවා. දැන් මේ ආකාරයට මුල්ලමාවිය සංවර්ධනයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අපි කතා බහ කළා. මුල්ලමාවිය සංවර්ධනයක් අවශ්‍යතාවයක් තියෙද්දී ඒක නිසිලස සිද්ධ නොවුනොත් මොන වගේ ඉරණමක්ද මේ සමාජයට ඇතිවන්නේ කියන එකත් දැන් කතා කරගෙන යනවා. අනිවාර්යයෙන්ම බොහොම හොඳ තැනක්. මේ අජයතුමනි, දැන් අපි දන්නවනේ දැන් ඔබතුමියගේ විෂය ගත්තාම බොහෝ ගැටලු තියෙනවා මිනිස්සු සමාජ විද්‍යාත්මක වශයෙන් කරන දේවල්. මේක පටන් ගන්න ගැප් කාලේ තානිය අපි ඒ නිසා කියනවා මේ මුල්ලමාවිය ඉපදුනාට පස්සේ නෙමේ පටන් ගන්නෙ. දරුවා පිළිසිඳ ගත්ත වෙලේ ඉඳන්. නමුත් අද වෙනකොට අධිමනෝවිද්‍යාව මීට එහාට ගිහිලා කියනවා මවක් පියක් පියෙකු දරුවෙක් බිහි කරන්න මානසිකව හිතනා නේද දැන් තැනකදී. ඔන්න ඔතන ඉඳලා තමයි මේ දරුවගේ මූලික මට්ටම ගොඩනැගෙන්නේ කියලා. මේක ලොකු විග්‍රහයක්. එතකොට කාන්තාවක් පුරුෂයෙකු තම දරුවා බිහි කරන මානසික මට්ටම පවා පසුකාලීනව දරුවට බලපානවා. බොහොම කනගාටුවෙන් කියන්නට ඕනේ වැඩිපුරම මේ වෙනකොට දරුවා හම්බලා තියෙන්නේ අපි ඒවා වෛද්‍යමය වශයෙන් කියන්නේ ඇක්සිඩෙන්ෂල් ප්‍රෙග්නන්සිස් කියලා. හැප්පිලා උපදින ඒවා. හොඳ මේවා බලාපොරොත්තු වෙලා නැහැ. මේ එපා කියලා නැති කරගන්න හදලා යකාන්නට බැරිම වුණාට පස්සේ බිහි වෙච්ච දරුවෝ ඉන්නවා. මේ ළමයි ඔක්කොම නරක වෙන්නේ නැහැ. හැබැයි ළමයින්ට වෙන ගැටලු ඇති වෙනවා. එනිසා දරුවෙක්ව පිළිසිඳ ගන්න සූදානම් වීමේදීම අම්මගේ තාත්තගේ මානසික මට්ටම ඒ සඳහා ලෑස්තිලා තියෙන්න ඕනේ. දැන් ගැප් ගත්ත වෙලේ ඉඳලා මේ ගැප් සති 40 කියන්නේ විශේෂයෙන්ම අම්මගේ මනස පුදුමාකාර නිර්වුල්ව සතුටින් පවත්වා ගත යුතුයි එකක්. දෙක, ඇයට නිසි පෝෂණය දිය යුතුමයි. මොකද දරුවා එළියට වෙලා ආහාර පාන අරන් ආපහු කුසට යන ගතියක් නැහැනේ. දරුවා මවගේ කුසේදී වැඩෙන්නේ. මවගේ පෝෂණය දුබල වුණොත් දරුවා දුර්වල වෙනවා කායික වශයෙන්. මානසික වශයෙන් මවගේ සියලු දේවල් දරුවට එලෙසම බලපෑමක් ඇති කරනවා. අපි හිතනවා මේ ළමයාගේ කොහෙදෝ වා ඇති වෙන්නේ කියලා. නෑ, සති දෙක වෙනකොට ඔහුගේ හෘදය ක්‍රියාත්මකයි. දරුවා උපදිනකොට සියලුම මොළයේ ස්නායු ටික හැදිලා ඉවරයි. ආයි ඉපදුනාට පස්සේ හැදෙන්නේ නැහැ. ඉපදුනාට පස්සේ හැදෙන ශරීරයේ අනිකුත් සෛල ටික. ඒ නිසා මානසික තත්ත්වය වර්ධනයට ඕන කරන මුල් අඩිතාලම පළවෙනි ප්‍රෝග්‍රෑම්ස් ටික ලියවිලා තියෙන්නේ. ඊට පස්සේ දරුවා කුසෙන් ඉපදුනාට පස්සේ එයත් එක්ක දක්වන ගනුදෙනු, දරුවාගේ භාෂාව තාම දියුණු නැහැ. හැබැයි එයා සංඥා වලින් හොඳට ඉගෙන ගන්නවා. සංඥා වලින් එයා උපරිමයට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අම්මා කෙනෙක්ට පුළුවන් නටානියා දරුවා අඬනකොට බඩකින්නටද බඩරි දිල දඬන්නේ කියන එක දැනගන්න. අම්මලා හරිය ඉක්මනට කියනවානේ දරුවට වැසිකිලි බරෙන් මේ අඬන්නේ. මේ දරුවාට දැන් බඩකිනි. මේක අම්මට හඳුනගන්න පුළුවන්. බලන්න එයා කොච්චර කමියුනිකේෂන් කරනවද අපිත් එක්ක. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ වෙලාවේදී තමයි දැන් දරුවා අවකාශීය හැඟීම ලබා ගන්නවා කියලා මනෝවිද්‍යාව කියනවා. දැන් දරුවට ස්පේස් එක දෙන්න ඕනේ. අම්මා තාත්තගේ වපසරිය දෙන්න ඕනේ. එයාට හැඟෙන්නට ඕනේ තමන් ඉතා ආරක්ෂිත පරිසරයක ඉන්නවාය කියන හැඟීම. දැන් අපි දරුවව උහේ දාලා යන එකෙන්, ආච්චිලා සීයලාට බාර දීලා යන එකෙන් ඔය කොටස පිරෙන්නේ නැහැ. දැන් ඔන්න ගැටලු සහිතයි දරුවගේ මානසික මට්ටම. ඊළඟට අමතක කරන්න එපා, අපේ මුළු ජීවිත කාලයම මොළයත් එක්කනේ අපි වැඩ කරන්නේ. මේ මොළයේ ස්නායු ටික සම්බන්ධ වෙලා නියුරෝපාත්ස්, එහෙම නැත්නම් සයිනප් කෝඩිනේෂන්ස් කියලා කොටසක් හැදෙනවා. මේකෙන් තමයි මොළයේ රේඛණය වෙලා මේ කොටස් හැදිලා අපි ඔක්කොම වැඩ කටයුතු කරන්න ඕනේ දේවල් හැදෙන්නේ. මුල් අවුරුදු 3 මිනිස්සෙගේ ජීවිත කාලයෙම හැදෙන ස්නායු පාත් කෝඩිනේෂන්ස් වලින් 70-80% අතර හැදෙනවා මුල් අවුරුදු 3. එතකොට හිතන්න මුල් අවුරුදු 3 පස්සේනේ ළමයා ඉස්කෝලේ යන්නේ, පෙරපාසල් යන්නේ. ආචාර්යතුමිනේ, එතකොට මුල් අවුරුදු 3 ගෙදර තියන් ඉන්න දරුවගේ ගෙදරදිම හැදලා ඉවරයිනේ මේ කොටස. එහෙනම් අපි දෙමව්පියෝ, වැඩිහිටියෝ, අනිත් ඥාති පරිසරය මේ හැමදෙනාම දරුවගේ ඔය මුලින් හැදෙන ස්නායු 80% බොහොම ලස්සනට හැදෙන්න උපකාරය දිය යුතුමයි මානසික වශයෙන්. ඊළඟට දරුවන්ට පෝෂණය බොහොම පරිස්සමට නිසලස දෙන්න ඕනේ. කනගාටුයි කියන්න සමහර අම්මලා තමයි ඇඟේ හැඩය වෙනස් වෙයි කියලා ළමයට මව් කිරි ටික දෙන්නේ නැහැ. මතක තියාගන්න මේක ජාතික අපරාධයක්. දඬුවම් දිය යුතු අපරාධයක් මේක. දෙක, විශේෂ හේතුවක් නැත්නම් මව් කිරි නොදී ඉන්න කිසිම හේතුවක් නැහැ. 6 පස්සේ අනිවාර්යෙන් මව් කිරි නැවැත්විය යුතු නැහැ. 6 වෙනකොට දරුවට දැන් අමතර පෝෂණය ඕනේ. මව් කිරි එපා නෙමෙයි.
දරුවෙක්ට අවුරුදු 3ක් 4ක් මවකිර දුන්නට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට පස්සේ ඕන මූලික ආහාර ටික යට යන්න ඕනේ. එතරම් මතක තියාගන්න අර ආචාර්යතුමිට ඒක කිව්ව කේවුනා නිතර ආචාර්යතුමිනේ අපි දැන් අපේ කුසේ ප්‍රමාණය තාත්තගේ බත් එකේ ප්‍රමාණයට දරුවට කවන්න බෑ. අපි තුන් එල කෑවට ළමයට තුන් එල හරියන්නේ නැහැ. එයාට බඩගිනි වෙන වෙලාව ඔබ හොයාගන්න. සමහරට දරුවෙක්ට අද උදේ පාන්දර 7 8 වෙනකොට කුසගිනි එන්න පුළුවන්. හෙට යාට 4 8 10ට වෙන්නත් පුළුවන්. මේක න අවබෝධයෙන් ඉන්න. ඒකට දරුවට රසට කැම ටික හදලා දෙන්න. මතක තියාගන්න මොකක් හරි අනලා දෙන එක නෙමෙයි. මේ පිළිවෙල ඕනේ. මේ සඳහා උපදෙස් ගන්න ඔබට ඕන තරම් අය ඉන්නවා. අවශ්‍යයි අපි මතක් කරන්නේ කායික පෝෂණය සහ මානසික පෝෂණය දී යුතුයි. දරුවට රකවරණය පිළිබඳ හැඟීම, අම්මා තාත්තා ළඟ ඉන්නවා කියන හැඟීම, දරුවා නිින්දෙන් අවදි වෙනකොට කවුරු හරි ළඟ ඉන්න ඕනේ. එයාව ස්පර්ශ කරන්න ඕනේ. වඩා ගන්න. එතෙන්දි දරුවට තමා තනි නෑ කියන බොහොම විශාල හැඟීමක් එනවා. මේක දරුවා එයා කස්සේ කාලෙකදී තමන්ගේ බිරිඳ දරුවන් ආරක්ෂා කළ යුතුයි කියන මූලික මානසික මට්ටම එයා හදා ගන්නවා. එසේ නොවි තනි වූ හැඟීම් ඇතිවන දරුවා සමාජ සම්බන්දතාවලදී බොහොම වෙනස්. එයාට ඕනේ නැහැ අනිත් අය. එයාට තියෙන්නේ වෙනම හැඟීමක්. එයා අනිත් අයගේ හදවත් තේරුම් ගන්නේ නැහැ. ඒ හින්දා මේ ටික බොහොම අවබෝධයෙන් අවධානයෙන් යුතුව අපි ගත යුතුයි. හොඳයි මං හිතන්නේ රුවන් අපේ කාල වේලාවත් ඉක්මන යන නිසා මං හිතන්නේ අපි මුල්ලාමාවේ සංවර්ධනය පිළිබඳව අවබෝධ කරගත්ත ඒ අවශ්‍යතාවය සහ මුල්ලාමාවේ සංවර්ධනය සඳහා දෙමව්පියන් විදිහට කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳවත් බොහොම කෙටියෙන් අවබෝධ කරගත්තා. විශේෂයෙන් මම ඔබතුමීගේ දැනගන්න කැමතියි අපි ආයිතිවාසිකම් ගොඩනක් පිළිබඳව කතා බහ කළා. ඕකෙදී අධ්‍යාපනය කියන දේ මං හිතන්නේ පුංචි දරුවෙකුට මුල්ලාමාවේ සංවර්ධනයේදී හරිම වැදගත්. ඒ අධ්‍යාපනය මං හිතන්නේ ස්කෝල අධ්‍යාපනය නෙමෙයි එහාට ගිහිල්ලා පවුල තුළ දෙමව්පියන් වැඩිහිටියන් විදිහට කොයි වගේ අධ්‍යාපනයක්ද දරුවට ලබා දිය යුත්තේ දරුවගේ මුල් කාලය තුළදී. ඕටානියා මම හිතන්නේ අධ්‍යාපනය ගැන කතා කරනකොටත් ඒක හොඳ මාතෘකාවක්. මොකද දැන් අපි හැම දෙනාම උත්සාහ ගන්නේ උගන්නන්න. හැබැයි දරුවා ඉගෙන ගන්නවා. දැන් අපි හැම වෙලේම දැන් අපි කතා කරන්නේ උගන්නන්න ඕනේ කොහොම හරි මෙයාව දොස්තර කෙනෙක් කරන්න ඕනේ කියලා අපි උගන්නන්න හදනවා. හැබැයි අපි දැනගන්නට ඕනේ මේ දරුවන්ට ඉගෙන ගන්නට අරින්නට. පොඩි කාලේ ඉඳලාම දැන් අපි හිතන ওই මුල්ලා ළමාවිය සංවර්ධනයේදී අපි කතා කරන්නේ පෙර පාසල්වලදී. ඉතින් දෙමෝපියන් සමහර අයට හරීම කනගාටුවක් තියෙනවා. අර අනේ ඔයාගේ යාළුවාට අකුරු ලියන්න පුළුවන්. ඔයාට බෑනේ අකුරු ලියන්න. ඔය මං ඔයා අපි කියන්නේ ඔයාට අපි කොච්චර කිව්වත් ඔයා ලියන්නේ නැහෙනි කියලා. හැබැයි ඉරුවන් අපි හිතලා බලන්න අපිට මතකද අපි අකුරු ලිව්වා පොඩි කාලේදී කියලා. අපිට මතක නැහැ. ඒක තමයි අර මම මුලදී කිව්වේ. අපිට සමහර දේවල් මතකයි සමහර දේවල් මතක නැහැ. අපිට තවම මතක නැහැ සමහර තැන් පාඩම් පොත්වල මතක ඇති ලස්සන චිත්‍ර තිබ්බ දේවල්. හැබැයි අපිට අකුරු මතක නැහැ. ඉතින් නමුත් දැන් අපි දෙමව්පියෝ වැඩි දිනෙක උත්සාහ කරනවා මොන්ටිසෝරි යන ළමයා ඉඳලා හවසට ටියුෂන් එකකට එක්ක යන්න. තව මොනවට හරි ගෙනියන්න. උගන්වන්න හදන්නේ. හැබැයි විය යුත්තේ ඉගෙන ගන්නට දරුවාට පරිසරය නිර්මාණය කරන්න. උගන්නන පරිසරයක් නෙමෙයි ඉගෙන ගන්න පරිසරයක්. ඉතින් මේ ඉගෙන ගන්න පරිසරය ගැන කතා කරනකොට දෙමව්පියෝ විතරක් නෙමෙයි ගුරුවරුන්ටත් වගකීමක් තියෙනවා. විශේෂයෙන් ගුරුවරුන්ට. ඉතින් ඒක නිසා ගුරුවරු දෙමව්පියෝ පරිසරය හැම සියලුම දෙනාම එකතු වෙලා ළමයාට ඉගෙන ගන්න පරිසරයක් හදලා දෙන්න. ඒක එහෙම කළොත් පෞරුෂ වර්ධනය වෙච්ච සාර්ථක දරුවෙක් සමාජයට බිහි වේවි කියලා මම විශ්වාස කරනවා. ඉගෙන ගන්න පරිසරය නිර්මාණය කරන්න කෝ දෙමව්පියන්ට වෙලාවක් නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. හරි. බොහොම ස්තුතියි නන්ද දෙදනාටම. ආයුබෝවන් කියලා සමුදුවා අපි සතිකාම වල කතා කරමු. අර අකුරු ගැන කියද්දී මට මතක් වුණේ ඉස්සර අපිට මතක අමර නයනා සල්ගස යටට එන්න කියලා පාඩම් පොතේ. හරි. එහෙම තමයි පුංචි දරුවන්ටත් ඒ විදිහට තමයි මතක හිටින්නේ. ඉතින් ඒ නිසා මේ ඔය අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අවධානය යොමු කරන්න මුල්ලාමාවිය සංවර්ධනය සඳහා ඔබේ දායකත්වය ප්‍රේම ලබා දෙන්න. අපිට යන්න වෙලාව ඇවිල්ලා. ඔව් එහෙමනම් අද දවසේ ඉඳන් උදෑසනින් සමු ගන්න අපි හෙට දවසෙත් මේ විදිහටම ඔබව හමු වෙන බලාපොරොත්තු වෙයි. හැමදාටම සුබ දවසක්. ආයිබෝවන්.